අයිබවන් අද විශේෂ ජනහඬ සංවාදයක්. අද මේ සාකච්ඡාවට ආරාධනා කළේ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේක මැතිතුමාට. අයිබවන් ගරු මැතිතුමනි, ඇත්තම ජාතික ආරක්ෂාව පිළිබඳව බරපතල ලෙස ප්‍රශ්නයකට ලක් වෙලා තිබෙන අවස්ථාවක ඒ පිළිබඳව මෙවැනි සංවාදයකට මේ ලැබිච්ච මොහොතේ ඔබතුමාගේ පැමිණීම අප හිතන ඉතාම ගෞරවයක් හිට අපි ආයතනයට. මා කැමති පසුගිය 21 වෙනිදා පාස් පිරිදා දින අපේ රටේ ජනතාවට එරෙහි බෙල්ල වූ තස්ත ප්‍රහාරය පිළිබඳව මූලික වශයෙන් මේ සාකච්ඡාවේ අවධානය යොමු කරන්නේ, වගේම යළි මෙමනි ව්‍යසනයක් ඇති නොවන්නට අප කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳවත් මේ සාකච්ඡාවේ ඔබතුමා සමග සාකච්ඡා කරන්න. විශේෂයෙන්ම ඔබතුමා තමයි අපේ රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් වර්තමානයේ සිටින ප්‍රධානතම චරිතයේ ඒ සම්බන්ධ යමක් ප්‍රකාශ කරන්න සහ යම් උපදෙසක් ලබා ගන්න. නමුත් අවාසනාවකට ඔබතුමාගේ ඒ අත්දැකීම, ඔබතුමාගේ වටිනාකම් එක්කාසු කරගන්න අපේ පාලකයන් අසමත් වෙලා තිබෙනවා. ඒ කනගාටුවත් එක්ක මේ සාකච්ඡා පටන් ගන්න. මා කැමතියි ඔබතුමාගෙන් මූලික වශයෙන් ඉමසන්න මේ 21 වෙනිදා ඒ ප්‍රහාරයට පසුබිම සැකසෙන්නේ නැත්තේ මොන වගේ අඩුපාඩු හින්දාද කියන කාරණාවෙන්ම මේ සාකච්ඡා පටන් ගන්න ඕනේ. ඒ සංවිධාන අන්තවාදී සංවිධාන ලෝකෙ පුරාම තියෙනවා. නමුත් ඒ සංවිධානවලට ක්‍රියාත්මක වෙන්න දුෂ්කරයි. සමහර ඉතා දියුණු රටවල අධි තාක්ෂණය පාවිච්චි කරලා ඒගොල්ලෝ අරන් තියෙන ආරක්ෂක ක්‍රියාමාර්ග නිසා. ඒක නිසා මම හිතනවා ඒගොල්ලෝ මේ ප්‍රහාරය එල්ල කරන්න අපේ රට තෝරාගත්තේ අනිවාර්යයෙන්ම එවැනි ප්‍රහාරයක් පහසුවෙන් එල්ල කිරීමට ඒගොල්ලන්ට හැකි නිසා. අපිට ත්‍ස්ත ප්‍රහාරයක් ඒ ආකාරයෙන් එල්ල කරන්න ඔබතුමත් කියනවා. අපි දෙදෙනත් දෙක ඉදි අරන් තිබෙනවා. අපේ යම් ආරක්ෂක අංශ වල අඩුපාඩුවක් තිබුණා, නැත්නම් බුද්ධි තොරතුරු ලැබී තිබෙද්දී ඒවා නිසියාකාරයේ ක්‍රියාත්මක වූයේ නැහැ කියලා. ඇත්තටම ඒ පසුබිම නිර්මාණය කරන ඇත්තට සැබෑවක් යුත්ත කවුද කරන්නේ නැත්තමයි. මම එතනට එන්න තමයි හැදුවේ ඔබතුමා. ආයි ප්‍රශ්නයක් ඇහුවා ඒකට. දැන් ත්‍රස්තවාදීන් මේ ස්ථානය තෝරාගත්තේ ඒගොල්ලොන්ගේ ඒ ප්‍රහාරවලට සාර්ථක කරගන්න පුළුවන් ස්ථානයක් හැටියට ඒගොල්ලෝ මේක දැක්ක නිසා. ඒකෙන් අදහස් වෙන්නේ ඒ අනිත් පැත්ත, මේ රටේ ආරක්ෂාව අවශ්‍ය විදියට ශක්තිමත්ව තිබුණේ නැහැ කියන එක ඒකෙන් අදහස් වෙන්නේ. ඒතකොට ත්‍රස්තවාදී ප්‍රහාරයකට නැගී සිටින්න හැකියාව ඇති වුණා නම් මේ රටේ, ඒ කියන්නේ ත්‍රස්තවාදී ප්‍රහාරයකට ත්‍රස්තවාදී සංවිධානයකට එකපාරට මාස ගින්දයකින් අවුරුදු ගින්දයකින් නැගිටින්න බෑ. ඒවා කාලය අරගෙන තමයි ත්‍රස්තවාදීන් ක්‍රියාත්මක වෙන්නේ. ඉවසීමෙන් තමයි ත්‍රස්තවාදීන් සංවිධාන ශක්තිමත් කරගන්නේ. එහෙමනම් මේ සංවිධානය ලංකාවේ ගොඩනැගීම අනිවාර්යෙන් මම හිතනවා විශේෂයෙන් මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කිරීමට හැකි තත්ත්වයට මානසිකව ඒගොල්ල සූදානම් කරන්න අවුරුදු ආවම 7-8ක්වත් යන්නේ නැති කියන එක මම විශ්වාස කරනවා. මම ඒක පාර්ලිමේන්තුවේදී කිව්වා. එතකොට ඒ අවධියේ ඉඳලා මේ රටේ ආරක්ෂාව වෙනුවෙන් යොමු කළ අවධානය ගත්ත උනන්දුව මදී කියලා මම හිතනවා. ඒකට මම ආරක්ෂක අංශ වලට බනින්නේ නැහැ. ආරක්ෂක අංශ වල ශක්තිය තියෙනවා මේ රටේ. ඒගොල්ලන්ට හැකියාව තියෙනවා. හැබැයි ඒගොල්ලන්ටත් ඒගොල්ලොම කියලා තියෙනවා යම් යම් ස්ථානවලදී අපට පහුගිය වර්ෂ 2009 පස්සේ ඉඳලා ඒගොල්ලන්ට අවශ්‍ය දියුණුව කරා යන්න, තාක්ෂණයෙන් දියුණු වෙන්න අලුත් ක්‍රමවේද, ලෝකේ නූතන ක්‍රමවේද අනුගමනය කරන්න අවශ්‍ය ශක්තිය ලැබුණ නැහැ කියලා දිගටම ගෞතම රජයන්ගෙන්. එතකොට ඒ අනුව මම හිතන්නේ මේ අනිත් එක ආරක්ෂක අංශ වලට බෑ හිතුමතේට වැඩ කරන්න අනිවාර්යයෙන්ම. එතකොට ආරක්ෂක අංශ ක්‍රියාමාර්ග හරහා ජනතාව අපහසුතාවයටපත් වෙන්න, ජනතාව බීෂ බයට ලක් වෙන්න, ජනතාව මානසිකව වැටෙන්න වැඩ කරන්න බෑ. ඒ තීරණය ගන්න ඕනේ දේශපාලනඥයෝ. දේශපාලනඥයෝ තීරණය ගත්තොත් තමයි එතන ඉහට ආරක්ෂක අංශ වලට ඒ ක්‍රියාදාම වලට යන්න පුළුවන්. ඉතින් මේ රටේ දේශපාලනඥයෝ අවශ්‍ය තීරණ ගත්තේ නැහැ. මම දකින විදිහට 2009 පස්සේ දිගටම. ඒක හේතුසාධක වුණා සාර්ථකව ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල කරන්න. ඇත්තටම දැන් අපි කිව්වොත් දැන් ගෝලීය ත්‍රස්තවාදය තුළ මේ වගේ
විපත්තියකට රටපත් වුණාය කියලා අග්‍රාමාත්‍යමත් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඇත්තටම දැන් අද ලෝක ත්‍රස්ත සංවිධානයක් එක්ක සම්බන්ධ වෙලා දේශීයව ගොඩනැගුණු සංවිධානයක් කියනම කියවෙනවා. අපි දන්නවා මොකද්ද ජාතික තහවුරු ජමාත් සංවිධානය දැන් තහනම් කරන්න ක්‍රියා කළා තිබෙනවා. දැන් මේ වගේ සංවිධාන ජාත්‍යන්තර සංවිධානත් එක්කස් වෙලා මේ වගේ ප්‍රහාරයක් අපේ රටේ එහෙම ක්‍රියාත්මක කරන්න මේ ඒ සංවිධාන ගොඩනැගෙන්නේ බලපාන සාධක මොනවද කරන්නේ නැත්නම් ඒ සාමාන්‍ය එතකොට ජාතියන්තර සංවිධානයක් අපේ රටටත් විසිරාවා කියන එකෙන් අදහස් වෙන්නේ ජාතියන්තරව තිබුණු අරමුණු තමයි එතන බලපාන්නේ. ජාතියන්තරව ඒ සංවිධානයේ තිබුණු අරමුණු අනිවාර්යයෙන්ම ලෝකයේ හැම රටටම බලපානවා. එතකොට ඒක සටන් කරන්න ලෝකෙම එකතු වෙලා සටන් කරන්න ඕනේ කියලා නෑ. රට රටවල් වල තියෙන ආරක්ෂක ක්‍රියාදාම හරහා ඒ රටවල් ආරක්ෂා සපයා ගන්න ඕනේ. සංවිධානය ජාතියන්තර වුණා කියලා අපිට කියන්න බෑ මෙතන දැන් මේ අපි තනියම අපට පහර දුන්නා එහෙම කියලා ඉවරලා ඒක වැරදි අර්ථකථනයක් දෙන්න බෑ. රටවල් වල අවශ්‍යතාවය යුතුකම රටවල් වල ආරක්ෂා සපයා ගන්න එක. මොකද මේක මේ පරමාණු ප්‍රහාරයක් වගේ අපට මුහුණ දෙන්න බැරි ප්‍රහාරයක් නෙවෙයිනේ. ඒවට මුහුණ දෙන්න හැකියාව අපේ හමුදාවට තියෙනවා. ඉතින් එතකොට මෙතන ජාතියන්තර සංවිධානය වුණාට ආරක්ෂාවේ තිබුණු අඩුපාඩු වලට අපි වා කියන්න ඕනේ. අපේ රජයන් වා කියන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඇත්තම දෙයක් ආරක්ෂාව සම්බන්ධයෙන් වගේම මා උත්සාහ කළේ අපි දන්නවා අපේ රටේ මීට පෙර අවස්ථා ගන්නාවකදී යම් යම් සිද්ධීන් අපි කිව්වත් යම් ආගම් වලට එරෙහිව සම ජාතීන්ට එරෙහිව සමහර සංවිධාන මතු වුණා එක්තරා කාල වකවානුවක. දැන් යම් තේකින් මෙවැනි අපේ රටේ පිරිසක් ත්‍රස්ත සංවිධානයක් සමඟ සම්බන්ධ වෙලා නිකන් වෛරීස් චේතනාවෙන් නැත්තම් මරාගෙන මරන තත්ත්වයට පත් වෙන්න එතෙන්ට මතු වෙන බලපෑම සාධක ගැන මාතුමාගේ උත්සාහගතේ විග්‍රහ කරගන්න. නෑ එතන අනිවාර්යයෙන්ම යන්තවාදී සංවිධානය තියෙන්නේ අර බ්ලයින්ඩ් ෆේත් කියලා කියන්නේ. ඒගොල්ලෝ අන්ධ භක්තියක් තියෙන කට්ටියක් තමයි ඒක කරන්නේ. ආගම අන්ධ භක්තියක් කියලා මම කියන්නේ. මුස්ලිම් ධර්මය මුස්ලිම් ඉස්ලාම් ආගම අපේ ආගම වගේම යම් කිසි පීතෘවරයේ දේශනාක ධර්මයක්. නමුත් ඒක ඇතුලේ ගොඩනැගිලා තියෙන අන්ධ භක්තියක් තියෙන පිරිසක්. ඉතින් ඒක හන්දා ත්‍රස්තවාදී නැති වෙනවා ලෝක සමාජලට ආගමික අන්ධ භක්තිය. එහෙම නැත්නම් වෙන වෙන හේතු කාරණා නිසා දැන් කලින් තුන ත්‍රස්තවාදී මේ රටේ ඒගොල්ල වෙනම රටක් ඉල්ලලා ත්‍රස්තවාදයට ආවේ. ඉතින් ඒ වගේ මෙතෙන්දී අපි දකින්නේ අනිවාර්යයෙන්ම ආගමික අන්ධ භක්තියක්. නැතුව මේ රටේ මුස්ලිම් ජනතාවට අසාධාරණයක් කොහෙවත් වෙලා තියෙනවා අපි දැකලා නැහැ. මුස්ලිම් ජනතාව හොඳට ව්‍යාපාර කරගෙන සමගියෙන් හැම ක්ෂේත්‍රයකම ඒගොල්ලෝ ඉන්නවා. දේශපාලනෙත් ඉන්නවා, ප්‍රජාතන්ත්‍රවාදෙත් ඉන්නවා, හමුදාවලත් ඉන්නවා. දැන් ඒ මරාගෙන මරණ කල්ලි වල හිටපු එක ඒ තරුණය දෙන්නේගේ ඒගොල්ලෝගේ පියා ඉතාම සාර්ථක ඉහෙලින්ම ව්‍යාපාර කරන කෙනෙක් මේ රටේ. එතකොට එහෙම තියෙද්දි ඒගොල්ලොන්ට අසාධාරණයක් සිද්ධ වුණා කියන එක නෙමෙයි මෙතන තියෙන්නේ. අන්ධ භක්තිය වැරදි අර්ථකථන දීලා ඒගොල්ලන්ගේ ආගමට ඒගොල්ලෝ නිවනට යෑමට වැරදි මාර්ගයක් තියෙනවා කියලා මම හිතන්නේ අදාහ ගැනීමයි ප්‍රශ්නේ. ඇත්තටම අපි දුක් වෙන තරුණයෝ ගැන අපි කනගාටු වෙන්න ඕනේ. ඒ වගේ වැරදි හොඳට උගත් කට්ටිය දක්ෂ තරුණයින් හොඳ ජීවිත ඒ ආකාරයෙන් නාස්ති කර ගැනීම ගැන අපි කනගාටු වෙන්න ඕනේ. ඇත්තටම මේ වගේ ත්‍රස්තවාදයක් නිමා කරන්න ඔබතුමාට යම් බලයක් ලැබුණොත් වසර දෙකක්වත් කාලයක් යයි කියලා මම දැක්ක එක්තරා අවස්ථාවක මා මෙන්නත ප්‍රකාශ කළා තිබෙනවා. ඔබතුමා මේ රටේ 30 වසරක් තිබුණු යුද්ධයක් නිමා කරපු ඒ සටනේ වීරයා ඒ සටනේ නියමුව දැන් ඒ LTT ත්‍රස්තවාදියත් මේ ත්‍රස්තවාදියත් අත්‍යවශ්‍යම දකින වෙනස මොකක්ද අපි ඒක කොයි ආකාරයෙන්ද කල්පනාකරන්න ගත යුත්තේ? LTT ත්‍රස්තවාදයේ තිබුණේ ඒගොල්ලෝ සිංහල ජාතියත් එක්ක බහුතරයක් වූ ජාතියත් එක්ක එකට ජීවත් වෙන්න බෑ කියලා දේශපාලන මතයක් ගොඩනැගිලා තිබුණා. සමහර කොට්ටාස අතරේ, සමහර ද්‍රවිඩ තරුණ කොට්ටාස අතරේ ඒක නිසා ඒගොල්ලෝ වෙනම ජීවත් වෙන්න ඕනේ, ඒගොල්ලන්ට වෙනම පරිපාලනයක් ඕනේ, වෙනම ආණ්ඩුවක් ඕනේ, සමගියෙන් එක රටක ජීවත් වෙන්න බෑ. ඒ වගේ ඒගොල්ලන්ට වෙනම භූමියක් ඕනේ. ඒ භූමියක අයිති ඒගොල්ලන්ට තියෙනවා. ඓතිහාසිකව එහෙම පැවතුණා. ඒ වගේ සමහර ඒවා විකෘති කළා, අර්ථකථන කළා තමයි ඒගොල්ලෝ එතනට ගියේ. මෙතනදී මේ රටේ මුස්ලිම් ජනතාව උහෙදිවත් කියලා නැහැනේ. බහුතරයක් වූ ජනතාවත් එක්ක දැන් කතෝලික අය ප්‍රහාරයට ලක් වුණා. ඒගොල්ලොත් බහුතර සිංහල ජාතියේ කොටසක්.
එතකොට ඒගොල්ලෝ කොහෙවත් කියලා නැහැ බහුතරයක් වුණ සිංහල ජාතියත් එක්ක ජීවත් වෙන්න ඕනේ කියලා. ඒගොල්ලෝගේ දේශපාලන නායකයෝ කියලාත් නැහැ. ප්‍රජාතන්ත්‍රවාදීව මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදීව පුරවැසියෙකුට ලැබිය යුතු හැමදේම ඒගොල්ලන්ට ලැබෙනවා. ඒක හින්දා රටෙන් ජන අනිත් ජනතාවයක ජීවත් වෙන්න බෑ කියන තත්ත්වයක් මේ රටේ නැහැ. නමුත් අර විකෘති කරපු අන්තවාදී මතවාදය නිසා නොමග ගිය තරුණයින් තමයි මේකට පැටලිලා තියෙන්නේ. හැබැයි ඉතින් කෙසේ වුණත් හේතු කාරණා මොනවා වුණත් සාමයෙන් ජීවත් වෙන ජනතාවට මේක තර්ජනයක් වෙනවා. රටේ ජනතාව බලාපොරොත්තු වෙන නිදහස, ආරක්ෂාව, ඊට පස්සේ රටේ ආර්ථිකය, මේ හැම දෙයකට මේක තර්ජනයක් වෙනවා. ඇත්තටම ඔබතුමා 2009 අපේ LTT ත්‍රස්තවාදී නිමා කරලා මම මතක හැටියට ඔබතුමා උනත් ප්‍රකාශ කරලා තිබුණා නැමැති LTT ත්‍රස්තවාදීට හිසස් වන්නේ දෙන්නේ නැහැ. අපි ඒ මට්ටමටම යුද්ධය ජයග්‍රහණය කරලා තිබෙනවා කියලා. දැන් ඔබතුමාට ඒ වකවානුව තුළ හිතුණද මෙන්න මේ වගේ ඉදිරියට මෙන්න මෙවැනි ත්‍රස්ත ක්‍රියාවලට අපිට මුහුණ පාන සිදු දේවි කියලා යම් අවධානමක් තිබෙනවා කියලා අදහස ඔබතුමා හිතියද ඒ දවස්වල? මෙහෙමයි, අපි ඒ ත්‍රස්තවාදී ඉවර කරාම ඇත්තටම මේ රටේ 100% සාමය ගෙනාවා. කිසිම විස බීජයක් ඉතුරු වෙලා තිබුණේ නැහැ ඒ වෙලේ. හැම අංශවලින්ම බුද්ධි අංශ පැත්තෙන්, නීතිය සාමය පැත්තෙන් හැම අංශවලින්ම 100% සාර්ථකව සාමය ගෙනාවා. නමුත් ලෝකයේ ඕනම තැනක ත්‍රස්තවාදී කියන්නේ විකෘති මානසිකත්වයක ඇදහිමක ඉන්න කෙනෙක්නේ. එතකොට ඒ වගේ කෙනෙක් ඕන තැනක බිහි වෙන්න පුළුවන්. ඉතින් ඒකට හන්දා අපි රජයන්, පවතින රජයන් නායකයෝ ඒක තේරුම් අරන් ඉන්න ඕනේ. දැන් අපේ වුණේ ඒ නායකයෝ රජයන් මේක තේරුම් ගත්තේ නැහැ. හිතුවා දැන් අර ත්‍රස්තවාදී ඉවරයි. ඊට පස්සේ අපි යුතුකම් ඉෂ්ට කරන්න ඕනෙත් නැහැ. රටේ ජනතාවගේ අවශ්‍යතාවයන් බලන්න ඕනෙත් නැහැ. එහෙම වෙනකොට අනිවාර්යෙන් ත්‍රස්තවාද ඇති වෙනවා. රජයන් හැසිරුණොත් වාකීම් රහිතව එතකොට අනිවාර්යෙන් ත්‍රස්තවාදීන් ත්‍රස්තවාදයක් ඇති වෙන පරිසරය නොයෙක් හේතු නිසා වෙන්න පුළුවන්. දැන් මේ රටේ 71-89 බහුතරයක් කියන සිංහල ජනතාව අතරින් ත්‍රස්තවාදය ආවේ. ඉතින් ඒ වගේ රජයන් යුතුකම් ඉෂ්ට නොකරනකොට ත්‍රස්තවාදයක් එන්න පුළුවන්. ඉතින් එතොන්දී ඒ පැවිතිච්ච ත්‍රස්තවාදය සමනය කරපු, අවසන් කරපු ආරක්ෂක හමුදාවලට වරදක් කියන්න බෑ. අනිවාර්යයෙන්ම ඒ ත්‍රස්තවාදයක ඉඩකඩ ඇති වුණා නම් ඒ රටේ තිබිච්ච ආණ්ඩු ක්‍රමවේදය සහ කෙලින්ම කියනවා ඉතින් දේශපාලනඥයින්ගේ වාකීම් රහිත හැසිරීම තමයි ඒවට බලපාන්නේ. ඔබතුමා අප දැක්ක පාර්ලිමේන්තුවේ තාමත් ප්‍රබල ප්‍රකාශයක් කරන ඔබතුමා එතන ඇත්තම කාගේත් ගෞරවයට අදමා ප්‍රශ්න ඔබතුමා හඳුන්වා දෙන ෆීල්ඩ් මාෂල් සලෆොන්සේක මහත්මයා කියලා. අඩු ගානේ මන්ත්‍රීතුමෙක් හිටපු හැමතැනකින් කියලාවත් මා කිව්වේ නැත්නම් මොකද ඔබතුමාට ඒ ගෞරවය ඒ ආකාරයෙන් ලබා දිය යුතු නිසාමයි. ඔබතුමා ඇත්තරම මේ යුද්ධ නිමා කරසනේ පුරෝගාමී හැටියට දා පාර්ලිමේන්තුවේ කර කතාව මේ රටේ කවුරුත් පක්ෂ බෙදෙන තරව අගය කළා. ඇත්තරම එතන දේශපාලනත් දුන්නේ ඔබතුමා කතා රට ජන හිතලා. නමුත් ප්‍රශ්න තිබෙන්නේ කර මැතිතුමනි ඔබතුමා වගේ මේ ආරක්ෂක අංශ සම්බන්ධයෙන් අධ්‍යක්ෂින් තිබෙන කෙනෙක්ගෙන්. ඇයි ඔබතුමාලගේ මේ ආණ්ඩු වක්තුලින්වත් ඔබතුමාගේ ඒ අධ්‍යක්ෂින් භාවිතරගෙන යම් බලයක් ඔබතුමාල දෙන්න මේ කට්ටිය උත්සාහ නොකරන්නේ? ඒකයි තියෙන ප්‍රශ්නේ. මම හිතන්නේ අපේ ආණ්ඩුපත් වෙච්ච වෙලේ ඉඳලා 2015 ජනවාරි 8 ඉඳලාම එහෙම අවශ්‍යතාවයක් අපේ ආණ්ඩුව දැක්කේ නැහැ. ඒක මම ඇත්ත කියන්න ඕනේ. කිසිම අවස්ථාවක අඩු ගානේ මිනිහෙක් හොරෙක් ගියා බින්දා වුණත් අපේ අදහසක් දැනගතිය යුතුයි කියන දැනක මේ රටේ මේ ආණ්ඩුව තිබ්බේ නැහැ. ඒතර ආණ්ඩුව කිව්වම ජනාධිපති ඉඳලා පල්ලෙහාට සියලු දෙනාම ගැන මම කියන්නේ. හිතුවේ මේ රටට දැන් ෆීල්ඩ් මාෂල්ලා ඕන්නේ, යුද විශේෂඥයෝන්ගේ ආවාද අනුශාසනා වැඩන්නේ. ඒ වගේ මානසිකත්වකින් තමයි දේශපාලනඥයෝ රට කරගෙන ගියේ ඉදිරියට. හුඟක් යුද හමුදායවලුනොත් යුද්ධ ඉවර වුණ දවසේ ඉඳලා මම දන්නවා හමුදායවලුන් පොදුවේ යුද හමුදාය තරන්නේ කලකිරීමෙන් ඉන්නේ. මොකද ඒගොල්ලොත් හිතනවා දැන් හමුදාවක ආරක්ෂක අංශල වටිනාකම මේ රටේ පාලනය කරන අයට දැනෙන්නේ නැහැ කියලා. ඒ වගේ මතයක් තමයි ඒගොල්ලෝ අතරේ තියෙන්නේ. ඉතින් ඒ පරිසරය තමයි මේකේ පසුබිම. මේ ප්‍රශ්නේ ඇති වෙලත් මම එදා පාර්ලිමේන්තුවේ කිව්වේ ඒ ඇති වුණාන් පස්සේ පැය 48ක් යනකම් ආණ්ඩු කරන කිසිම කෙනෙක් මගේ මතයක් කිමසුවේ නැහැ මේ ගැන.
එතකොට ඒකන්තය මං ඇහුවේ ෆීල්ඩ් මාෂල්ලා වෙන්නේ මේ ගෝල් ෆේස්සේ කඩලිකුණ කට්ටියද කියලා. අනිවාර්යයෙන්ම ෆීල්ඩ් මාෂල් ආරක්ෂක අංශ විතරක් නෙමෙයි, ඕනම ක්ෂේත්‍රයක විශේෂඥ ඉන්නවා නම් රටක ඉන්න මිනිස්සුන්ගේ දේශපාලන කුහකත්වයේ පැත්තක තියලා, විශේෂයෙන් පාලකීන්ගේ දේශපාලන කුහකත්වයේ පැත්තක තියලා ඒ විශේෂඥන්ගේ අවාදම් ශාසනා ගත්තොත් ඒකෙන් රටට යහපතක් වෙනවා. ඒක වෙන්න ඕනේ. එතෙන්දී එතකොට මෙහෙම කරන්න ගියාම මේ පුද්ගලයාට යම් කිසි ප්‍රතිරූපයක් හැදෙයිද, මේ පුද්ගලයා කැපිලා පෙනෙයිද, ඒ වගේ පහත් මානසික මට්ටමක ඉඳගෙන දේශපාලනඥයෝ වැඩ කරොත් එතකොට එහෙමනම් මේ රටේ දක්ෂයින්ගෙන් ප්‍රයෝජන ගන්න බෑ. සියල්ල දත් මිනිස්සු වගේ දේශපාලනඥයෝ තමයි හැම එකම කරන්න යන්නේ. අදත් වෙලා තියෙන එකයි මේ රටේ. විශේෂයෙන්ම ජනාධිපතිගේ ඉඳලා මම දකින්නවා ඒ ප්‍රශ්නේ තියෙනවා. සියල්ලම දන්නවා කියලා හිතන් ඉන්නවා. අනිත් සියල්ලන්ටම වඩා දක්ෂයෙක් කියලා හිතන් ඉන්නවා. ඕනම දෙයකට පිළිතුරු තියනවා කියලා හිතන් ඉන්නවා. බැලුවම කිසිම දෙයක් දැනගෙන ඉඳලත් නැහැ, කිසිම දෙයකට පිළිතුරු තිබිලත් නැහැ. මා සමග තවත් කරුණු කාරණා දැනනාමත් මේ සකච්ඡා ස්වභාවයේ ඉමසන බලාපොරොත්තු වෙනවා. නමුත් අපිට දැන් විරාමයක් ලබා සිද්ධ වෙලා තියෙනවා. දැන් සම්බන්ධතාවයේ ප්‍රධාන පරම දෙරිය. අද අපි මේ විශේෂ ජනහන සංවාදයේ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේක මෙතුමා සමග අපි පවත්වන්නේ රටේ වර්තමාන තත්ත්වයේ පිළිබඳවයි මෙහිදී සාකච්ඡා කරන්නේ. ගරු මැතිවරණ මාකෙමති ඔබතුමා ෆීල්ඩ් මාෂල් ධුරේ පත් වෙන පස්සේ ඊට පෙරත් මේ විධායක ජනාධිපතිවරුන්ගේ ඔබතුමා විඳිත් ඒ බරපතල වෙනවා. ඔවුන්ගේ ක්‍රියාකාරකම් නිසා එක්තරා අවස්ථාවක යුද්ධය නිමා කළ ඔබතුමා ජනාධිපතිවරුන් ඉදිරිපත් වෙනවා. ඉන් පස්සේ ඔබතුමාගේ අර තියෙන රටේ ජනතාව ඔබතුමාට ගරුත්වයෙන් සැලකුවත් එදා විධායක ජනාධිපතිවරයා ක්‍රියා කළේ ඔබතුමාව චිරගත කිරීම අවශ්‍ය පරිසර සැකසුවා. ඒ විතරක් නෙමෙයි ඔබතුමාට මහජනතාව ලබා දෙන මන්ත්‍රී වරමත් නැති වෙන තත්ත්වයට පත් කළා. ඒදා අද විධායක ජනාධිපතිවරය කරන ඔබතුමාට තියෙන ඇමතිකමවත් ලබා දෙන්නේ නැහැ. ඇයි මේ වෙනස? ඔබතුමා කලින් මේ ආණ්ඩුවේ ඇමතිකමක් දැරුවා. දැන් ඒ ඇමතිකමවත් නැහැ. අඩු ගානේ දැන් ජනතාව ඉල්ලන්නේ නීති හා සාමය හරි ආරක්ෂක විෂය භාරය ඇමතිකමක් ඔබතුමාට දෙන්න ඕනේ කියලා. නමුත් තිබ්බ ඇමතිකමක් නොදෙන්න එතෙන්ට පාර කැපෙන කොහොමද කරන්නේ ඇත්තමනි? දැන් යුද්ධය ඉවරුණ ගමන් හිටපු රජයේ ප්‍රධානියා සහ ඒ රජයේ හිටපු ආරක්ෂක අංශය හිටපු අයට මේ යුද ජයග්‍රහණයේ ගෞරවය ගැන විශාල කෑදරකමක් ඇති වුණා. ඒකට අර අතීතේ මං හිතන්නේ කියලා තියෙන්නේ දැන් සීගිරිය බිස්සිතුවන් ඇඳපු ඒ කලාකරුවාගේ අද්දක කැපුවා කියනවා. ෂාජහන් රජමහල් හදලා ඒ කලාකරුවාගේ ඇස් දෙක අඳ කරා. ඒ වගේ මානසිකත්වයකින් වෙන්න ඇති යුද ජයග්‍රහණය ආම දේශපාලනඥයින්ට හමුදාවලට රණවිරුවන්ට ජයග්‍රහණය දෙකුල්ලන්ටම ගියා නේ, ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් තනියම ගැනීමේ කෑදරකමක් ඇති වුණා. ඒ පසුබිම තුර අපි තනතුරු වලින් අයින් කරා. අපිට වාකීම් දුන්නේ නැහැ. එහෙම කළා අපි හංගවන්න හැදුවා. එතකොට ඒක හන්ද අපි ඒගොල්ලොත් එක්ක වැඩ කිරීම අතහැරලා දැම්මා. වර්තමාන මේ රජය ඇවිල්ලා දැන් මේ ජනාධිපති ඔය පුටුවට වාඩි කරන්න අපි කොච්චර මාන්සි වුණාද කියලා මේ රටේ ජනතාව දන්නවා, විරුද්ධ පක්ෂයක් දන්නවා. ඒ කැපවීම් නොකරනම් ඒ කැපවීම් කරේ අතිගෞරව අගමැතිතුමා සහ එක්සත් ජාතික පක්ෂය, චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය, මගේත් පක්ෂයක් තිබුණා 375,000 ඡන්ද තිබුණා ඒ පක්ෂය. එහෙම නැත්නම් එතුමන්ට ජනාධිපති පුටුවක් ගැන කවදාත් හීනයක්වත් දකින්න හම්බ වෙන්නේ නැහැ. නමුත් ඒ පුටුවට ගියාට පස්සේ එතකොට ආපහු අපි ගැන කුහක විදියට බලන්න පටන් ගත්තා. නීතිය සාමය අමාත්‍යාංශයේ මගේ නම ඇරියම මීට කලින් ලැබීමට වර්ෂයකට පමණ පෙර එක එක නොමනා හේතු කාරණා කියලා කාමදුරු විරුද්ධයි, ඩීජිල විරුද්ධයි, ඔබතුමාට විදේශ යන්න වීසා හම්බෙන්නේ නැති හින්දා දෙන්න එපා කියලා කට්ටිය කියනවා වගේ වළංගු නැති කතා කියලා අපේ කකුලෙන් ඇද්දා. ඉතින් එතකොට ඒක හන්දා මම දේශපාලනයට ආවේ ඔය තනතුරු බලාපොරොත්තුව නෙමෙයි. මම දේශපාලනයට ආවේ අදත් මම දේශපාලනයෙන් කරගත්ත දෙයක් නැහැ. ඒ තනතුරු තිබුණා කියලා තමයි අවුරුදු දෙකමාරක් කැමති වෙලා හිටියා. මම 1000ක්වත් පිටරට ගියෙත් නෑ අඬුවේ සල්ලි වලින්. මට අඩු ගානේ කාර් එකක් දීලා තිබුණ නෑ අඬුවේ. මම මාස 10ක් පාවිච්චි කළේ මගේ පුද්ගලික වාහනේ. කැමති වුණාන් පස්සෙත් පෙට්‍රල් ගහගත්තේ මගේ සල්ලි වලින්. ඉතින් අපි එහෙම වැඩ කරන්නේ අපට තනතුරු ඕනේ නෑ. දැන් අපේ ජීවිතේ හොඳ කාලේ අපි ගත කරලා තියෙනවා. බාධක හරහා ඇවිල්ලා තියෙනවා. ඉතින් අපිට ඕනේ රට සේවයක් කරන්න. ඒක හන්දේ මම දේශපාලනේ ඉන්නේ අදටත්. මේ දේශපාලනේ යමක් කරගන්න මට අවශ්‍ය නැහැ.
එහෙම ඉන්නකොටත් අපි තරජනයක් හැටියට පේනවා නම් කුහක දේශපාලනඥයින්ට අපි කැපිලා පෙනේ කියන බය තියෙනවා නම් එතකොට තමයි මේ තනතුරු දීම මග අරින්නේ. අපි තනතුරු ඉල්ලන්නේ වැඩක් කරන්න මිසක් ඒ තනතුරෙන් ප්‍රයෝජනයක් ගන්න නෙමෙයි. නීතිය සාමය ඇමතුණා කියලා මට පුද්ගලිකව මොකක් තියෙන ප්‍රයෝජනය. නීතිය සාමය ඇමතිට වඩා උඩින්ම දැනුත් ඉන්නවනේ. මම කරපු දේවල් කියපු දේවල් අදටත් මම ෆීල් මාෂල් නිලයක් අඳිනවා. ඒක හන්දා මම රටකි යන්න පුළුවන් ඉහළම තැනකට ගිහිල්ලා තියෙනවා. ඒක හන්දා අපිට ඕනේ රටට වැඩක් කරන්න. රටේ වැඩ කවුරු හරි කරනවා නම් අපිට ප්‍රශ්නයක් නෑ. අපි ඇඟිලි ගහන්නේ නෑ. දේශපාලනිනුත් අයින් වෙලා යනවා. මේ රට හරි මාර්ගයේ ගෙනියනවා නම් මේ පාලනය කරන කට්ටිය. එහෙනම් අපි කැමති පැත්තරලා ගෙදර වෙලා විශ්‍රාම සුවයෙන් ඉඳගෙන අපිත් ඒ ගැන ආඩම්බරෙන් කතා කරලා සතුටු වෙලා එහෙමින් අපි කැමති. නමුත් ඒක වෙන්නේ නැති බව තමුන්නාන්සලත් පිළිගන්නවානේ. අතන දැන් මේ වර්තමානයේ දැන් මේ 21 වෙනිදා ප්‍රහාර සමග ඔබතුමාගේ වටිනාකමට බැලි වෙලා තිබෙනවා අපේ දකින්නවා. දැපුවත් විකාශය බැලුවාම සිවිල් සංවිධාන ගරුතර ස්වාමින් වහන්සේලා පෝජ්‍ය ප්‍රසාදින් වහන්සේලා ඔබතුමාට යම් බලයක් දීලා මේක ඔබතුමා වගේ චරිතයක් හරහා මේක නිමා කරන්න ඕනේ නැත්නම් මේ නැවත අපිට මේ වගේ ජනතාව බියට පත් වෙන සුළු ස්වභාවයේ රටපිටාවක් නිර්මාණය කවුරුත් කැමති නැහැ. දැන් අර ඔබතුමාට කලින් ආව චෝදනාව කලින් අමතකම දෙනකොට කිව්වා අරගොල්ල විරුද්ධ මේගොල්ල විරුද්ධ කියලා. දැන් මම හිතන්නේ ඒ විරුද්ධ වෙන කට්ටියත් ඔබතුමාට ආශිර්වාද කරයි. එහෙම වාතාවරණයකදී නැවත ඔබතුමාට ඒ බලය දෙන්න සැලසුම් කළොත් මේ ජනාධිපතිවරයාට කරනවා වෙයිද? මම හිතන්නේ ගිය පාරේ විරුද්ධ වෙච්ච කට්ටිය තාමත් ඒකට විරුද්ධයි. ඔහුගේ දවස්වල තමුන්නාසල දකින්න ඇති අර හිටපු ඇමති කෙනෙක් හැමදාම කිසිම චාරයක් නැතුව එක එක ප්‍රකාශ කරන ඇමති කෙනෙක් කිව්වා මෙයා හමුදාපතිවරු එක්ක සුහදව හිටියේ නැහැ ඒ කාලේ ඒක හන්ද මේක දෙන්න බෑ කියලා. සුහද හිටියන් නැතත් මම මගේ ජොබ් එක කරානේ. ඒකනේ රටට ඕන. එතෙන්දී මට නායක හමුදාපතිගේ හැසිරීම ගැන මට ප්‍රශ්න තිබුණා. අදටත් නීති හමුවේ එයාගේ හැසිරීම ගැන ප්‍රශ්න තියෙනවා. ඒ අරින් අනිත් ප්‍රශ්න මට මුකුත් තිබ්බේ නැහැ. ඊට පස්සේ භික්ෂුවක් කියලා තියෙනවා මම දැක්කා මේක දෙන්න පයි. ඒත් අර බඩගෝස්තරයට පුරුදු වෙච්ච අය මේකට විරුද්ධයි. බඩගෝස්තර මොන තාරාතිරමේ සමාජයේ හිටියත් බඩගෝස්තරවාදයට පුරුදු වෙච්ච අය රටට හොඳක් වෙනවද කියලා කල්පනා කරන්නේ නැහැ. එතකොට අර කුහක ඉරිසියා සහගත මානසිකත්වයකින් ඒ වගේ දේවල් කියනවා. ඉතින් ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් දැන් අගමැතිතුමා මට කියලා තියෙනවා අගමැතිතුමා මගේ නම සඳුදා අරිනවා කියලා කිව්වා. අගමැතිතුමායි කැමැතිවරු කතා කරලා මේක යෝජනා කරා. මන්ත්‍රීවරු තදින්ම ගිය වතාවෙත් කිව්වා මේ වතාවෙත් කියනවා. හැබැයි කැබිනට් එක උණ ගැහුණාම හිතන්නේ පෙරේදා විතර ජනාධිපති හවස පෙරේදාව පළමුදා ඒ වෙලේ කැබිනට් ඇමතිවරු ඒක නැවත මතු කරලා තියෙනවා. මේ අමාත්‍යාංශය අපට ඕනේ ඉස්සෙල්ලම ව්‍යස්ථානුකූලව මේ අමාත්‍යාංශය අපට ලැබිය යුතුයි. ආණ්ඩුවට ලැබිය යුතුයි. ආණ්ඩුව UNP එකටයි එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩුවක් දීලා තියෙන ජනතාව ලැබිය යුතුයි. ඒතකොට මේ අමාත්‍යාංශය මේ පුද්ගලයාට අපි දෙන්න ඕනේ කියලා. එතකොට ජනාධිපති කට අරපු ගාම කියලා තියෙන්නේ ඒ විෂය ගැන මෙතන කතා කරන්න අවශ්‍ය නැහැ. ඒක වෙන්නේ නැහැ කිව්වලු. ඒ කියන්නේ තාමත් ජනාධිපති පාඩමක් ඉගෙනගෙන තියනවා කියලා මට වැටහෙන්නේ නැහැ. අතර මේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනතුමා මෙච්චර රටට හානියක් කියලා තියෙන මෙච්චර ජීවිත ගණන් නැතිලා තියෙද්දි මෙතන ජාත්‍යන්තර වශයෙන් ජෝලිය ත්‍රස්තවාදය තුළ අපේ ප්‍රශ්නකලක්ලා තියෙන මොහොතේ ඔහු ඒ ඔබතුමා කියන ආකාරයට දැඩි ස්වරක ඉන්නවනේ ඔබතුමාට මේ තනතුර දෙන්නේ නැහැ කියලා. ඇත්තටම ඔබතුමාලා ඇත්තටම පක්ෂයක් හැටියට ගත්තොත් එක්සත් ජාතික පක්ෂයේ අදටත් පාර්ලිමේන්තුවේ බලයක් තියෙනවා. බහුතර බලයක් ලබා ගන්න ආණ්ඩුවේ බලයක් තියෙනවා. ඇයි ජනාධිපතිවරයා ඔක්තෝබර් 26 මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළ බව ශ්‍රේෂ්ඨ අධිකරණයක් කියලා තියද්දි හොඳටම දෝෂාභියෝග යෝජනාවක් ගන්න අවකාශ සැලසෙද්දි ඔහුට එරෙව්ව ඇයි එක්සත් ජාතික පක්ෂ තාමත් මේ ජනාධිපතිවරයාත් එක්ක මේ ආකාරයෙන් ක්‍රියා කරන්නේ? ඔව් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ඇත්තටම එක්සත් ජාතික ජනාධිපතිවරයා එයාගේ පුද්ගලික න්‍යායපත්‍රය අනුව තමයි වැඩ කරන්නේ. මාත් එක්ක වෛරයෙන් ඉන්නවා මම එක්සත් ජාතික පක්ෂයෙන් නැවත පොදු අපේක්ෂකයෝ ගේන්නේ නැහැ කියපු නිසා. ඒ වෛරය තියෙනවා. ඒකට ඒ වෛරයට එයා ප්‍රමුඛත්වය දීලා තියෙනවා රටේ ආරක්ෂාවට වඩා ජනතාවගේ ඉල්ලීමට වඩා. එක්සත් ජාතික පක්ෂය මම අගමැතිතුමා හම්බුණ අන්තිම අවස්ථාවෙත් මීට දින 3කට ඉස්සෙල්ලා අගමැතිතුමාට කිව්වා දැන් අගමැතිතුමාට එන්න කියනවලු ආරක්ෂක කවුන්සලයට. රුවන් විජේවර්ධන ඇමතිතුමාට එන්න කියනවලු. මම කිව්වා අගමැතිතුමාට ඔබතුමාට එන්න කිව්වට එතන ඔබතුමාට වාඩි වෙන්න දීලා පඹයක් වගේ තියලා තියනවා නම් එහෙනම් අපිට වැඩක් නැහැ.
එතනට ඇවිල්ලා ඊට පස්සේ ජනාධිපතිට පුරුදු පරිදිම නොමනා හිතුවක් ආරීදිර වැඩ ගන්නවා නම් ප්‍රභුතුමාට බලය තියෙනවා නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යට බලය තියෙනවා එහෙම නැත්නම් ඔබතුමාලා එතන ඉඳලා වැඩන්නේ නැහැ ඒ බලය පාවිච්චි කරන්න බැරි නම් අපේ ආණ්ඩුවේ ඓතිහාසිකමක් තියෙනවා නීතිහාසාමේ අපට ලබා ගැනීම ඒ ඓතිහාසිකමත් එයා අපට නැති කරනවා නම් එහෙනම් අපි ජනාධිපතිට විරුද්ධව වැඩ කරන්න ඕනේ මම කිව්වා අගමැතිතුමාට කැබිනට්ටුවට යෑම ආරක්ෂක කවුන්සලයට යෑම වර්ජනය කරන්න කියලා නීතියානුකූලව නිසියාකාර බලතල ලැබිලා මේක කරන්න නැත්නම් එක්සත් ජාතික පක්ෂයට පුළුවන් වෙන්න ඕනේ කොන්ද කෙලින් තියාගෙන තීරණ ගන්න. එවනම් අපි ජනාධිපති දෙන තීන්දුව තීරණ අපිත් අපට ඒව මගහරින්න පුළුවන්. ඒ වර්ජනය කරන්න පුළුවන්. ජනාධිපති වැරදි තීරණ කතා කරනවා නම් වැරදි දේ කරනවා නම් ඇයි අපි ඒවට කොන්ද නවන්නේ? ඇයි අපි ඒවට ඔළුව නවන්නේ? එවනම් අපි ජනාධිපති වර්ජනය කරන්න ඕනේ. කළා දේශපාලන වශයෙන් ජනාධිපති එලවන්න අපි වැඩ කරන්න ඕනේ. ඒක තමයි මගේ මතය. ඔබතුමා හිතන්නේ 21 වෙනිදා ප්‍රහාරයේ ප්‍රමුඛ වාකියුත්තා කවුරු කියලාද? ජනාධිපතිතුමා මම දැක්ක කියලා තියෙනවා මේකට වා කියන්න ඕනේ බුද්ධිංශවලයි හිරේට දාපු අය කියලා. ඒ වගේ මෝඩ හේතු සාධක දීලා ජනතාව එතුමාට එල්ල කරන වාකීම් කඩකිරීමේ චෝදනාවෙන් ගැලවෙන්න බෑ. එතකොට මම දකින්න විදියට බුද්ධිංශවල කීප දෙනෙක් අත්අඩංගුවට ගත්තා. නමුත් දැන් යුද්ධයක් තියෙනකොට සමහරවිට බුද්ධිංශවල 7-8 දෙනෙක් මිය යන්න පුළුවන්. යුද්ධේ කාලේ මිය ගියා. එහෙම වුණා කියලා බුද්ධිංශයක් කඩා වැටෙන්න බෑ. ඒගොල්ලන්ට විරුද්ධ යම්කිසි නීතියක් හරි හෝ වැරදි කියන එක මම කියන්නේ නෑ. පොලිසිය රහස් පොලිසියත් කරන්න ඒගොල්ලන්ගේ රැකියාව. ඒ නිලධාරීන් යම්කිසි පියවරක් ගත්තා. මේ නිලධාරීන් සමහර අය නිවැරදි වෙන්න පුළුවන්. සමහර තැන්වලදී වැරදිකරුවෝ ඉන්න පුළුවන්. එක්නැලි කොට ඝාතනය වගේවා මම දන්නවා අනිවාර්යෙන් වැරදි. මට මගේ හද සාක්ෂිය කියනවා. එතකොට නිවැරදිකරුවෝ ඉන්නවා නම් උසාවියට ගෙනහිල්ලා ඒගොල්ලන්ට විරුද්ධව පියවර ගන්න ඕනේ. අත්අඩංගුවට අරන් රඳවා ගැනීමට නම් රිමාන්ඩ් කිරීමට නම් මමත් දකින්නේ ටිකක් ඒක මේ හමුදාවවලුන්ට එහෙම කරන්නක පොඩ්ඩක් ඒක මානසික වැටෙන ගතියක් එනවා. නමුත් එහෙම වුණා කියලා බුද්ධිංශ අකාර්යම වෙනවා කියන එක ජනාධිපති කියනවා නම් ඒ කියන්නේ තාමත් ජනාධිපති තේරලා නැහැ මොකද්ද ආරක්ෂාව කියන්නේ. තාම ජනාධිපති වටහාගෙන නැහැ ආරක්ෂක අංශවල හැකියාව මොකද්ද කියලා. තාම ජනාධිපතිට තේරෙන්නේ නැහැ බුද්ධිංශයක් කියන්නේ මොකද්ද කියලා. එතකොට ජනාධිපති එහෙම කියලා ඉවරලා එයා මේ වගකීම් කඩ කරපු එකෙන් මිදෙන්න හදනවා. මිදිලා ඉවරලා ආයි යත හොදගන්න හිතනවා. එතුමා හිතනවත් දන්නේ නැහැ මේ රටේ ඉන්න මිනිස්සු ඔක්කොම මේ අන්තට්ටු පැලඳගෙන ඉන්නේ කියලා. මේ රටේ ඉන්න මිනිස්සු එච්චර මෝඩ නැහැ. ඒ කියන කතා හමුදාවල කවුරුත් පිළිගන්නේ නැහැ. අනිවාර්යයෙන්ම ආරක්ෂක අංශ කිසිම හමුදාවක පොලිසිය කිසි කෙනෙක් ওই ජනාධිපතිතුමා කියපු කතාව පිළිගන්නේ නැහැ. ඒකන්ද අපි කියන්නේ එතුමාට දැන්වත් අවංකව රට වෙනුවෙන් හිතලා මේ ප්‍රශ්නය බලන්න තාම මේ රටේ මිනිස්සු ගොනාටම් දන්න හදන්න එපා මිනිස්සු රවට්ටන්න හදන්න එපා කරලා වැරදි අර්ථකථන දෙන එතුමාගේ බලය පාවිච්චි කරලා වැරදි කතා වැරදි අර්ථකථන ගොඩනගන්න හදන්න එපා ඒක අපි එතුමාගේ ඉල්ලා සිටි අපි අද මේ කතා කරන්න යටි වර්තමාන උද්ගතන තියෙන තත්ත්වය පිළිබඳ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මැතිතුමා සමඟ අපේ මැතිතුමා සමඟ තවත් කරුණු කාරණා දැනනවත් මේ සාකච්ඡා ස්වභාවයේ විමසන බලාපොරොත්තු වෙනවා නමුත් අපිට දැන් විරාමයක් ලබා සිද්ධ වෙලා තියෙනවා දැන් සම්බන්ධතාවයේ ප්‍රධාන පරිගණකය. අද අපි මේ විශේෂ ජනරල් සංවාදයේ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මැතිතුමා සමඟ ඒ පවත්වන්නේ රටේ වර්තමාන තත්ත්වය පිළිබඳවයි මෙහිදී සාකච්ඡා කරන්නේ. අගරු මැතිතුමනි මා කැමැති ඔබතුමාට විරාම ගන්න කලින් මතක් කළ ආරක්ෂක මණ්ඩලය පිළිබඳව මා කැමැති රටේ ජනතාවගේ දැනුවත් වීම උදෙසා දැබිතුමා යුද්ධයක් නිමා කරන පුරෝගාමී චරිතය එදා මම දැක්ක පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායකතුමා එදා ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමා කියන ඔබතුමා තමයි ඒ කාලේ ආරක්ෂක මණ්ඩලය ක්‍රියා කරපු ආකාරයේ වඩා හොඳින් දන්න චරිතය කියලා මා කැමැති රටේ ජනතාවට දැනුවත් වෙන්න ඒ තියෙන වටිනාකම කිටි විග්‍රහ කරනවා. ඔව් ආරක්ෂක මණ්ඩලය කියන්නේ රජයේ නියෝජිතයෝ කීප දෙනෙක් ඉන්න තැනක්. ආරක්ෂක හමුදා ප්‍රධානීන් අනිවාර්යෙන් ඉන්නවා. එතන ඒ වගේ සම්ප්‍රදානුකූල සහ සදාචාරාත්මක ක්‍රමවේදයක් එතන තියෙනවා. අපි හමුදාවේ නොයෙක් පාඨමාලා කරනකොටත් අධ්‍යාපනය ලැබනකොටත් උගන්වලා තියෙන ආරක්ෂක මණ්ඩලයේ සාමාන්‍යයෙන් රටක ඉන්න ඕනේ කවුද කියලා. එතකොට ඒ අනුව නම් අපේ රටේ මම දැනගෙන හිටපු හැටියට අතීතයේ සිද්ධ වුණත් එහෙමයි සම්ප්‍රදානුකූලවත් ජනාධිපති ඊළඟට අගමැතිතුමා ඊළඟට
සාමාන්‍යයෙන් මුදල් ඇමති හෝ මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමා ඉන්න ඕනේ. ආරක්ෂක කටයුතු වලදී මුදල් ගැන හුඟක් වෙන හින්දා සමහරලාට විදේශ අමාත්‍යාංශ ලේකම් විදේශ ඇමතිම ඉඳලා නැහැ, ලේකම් ඉඳලා තියෙන හුඟක් වෙලාවට. ආරක්ෂාව ගැන විදේශ වාතාවරණයක් ඇතුළත තමයි ආරක්ෂාව ගැන කතා කරන්නේ. ඊළඟට බුද්ධි අංශ ප්‍රධානීන් ඉන්න ඕනේ. ඊළඟට අනිවාර්යයෙන්ම ආරක්ෂක මණ්ඩල ප්‍රධානී, ඒ කියන්නේ ත්‍රිවිධ හමුදායම ඉන්න ප්‍රධානියා, හමුදාපතිවරු තුන්දෙනා සහ පොලිස්පති. ඊළඟට බුද්ධි අංශ ප්‍රධානීන් සාමාන්‍ය හමුදාවේ සහ ජාතික බුද්ධි ප්‍රධානී ඒවය කට්ටිය ඉන්නවා. ඒගොල්ලෝ අනිවාර්යෙන් ඉන්න ඕනේ. දැන් ආරක්ෂක අංශවල ආරක්ෂක කවුන්සලයේ ඉන්න ඕන අගමැති නැතුව, නියෝජ්‍ය ආරක්ෂක ඇමති නැතුව. නියෝජ්‍ය ආරක්ෂක ඇමති තමයි ආණ්ඩුව පැත්තෙන් අපි ඉදිරිපත් කරලා තියෙන චරිතය. පාර්ලිමේන්තුවේ ආරක්ෂා ගැන කතා කරන්නේ ඉන්නේ එයා. එයත් නැතුව විරුද්ධ පක්ෂයේ ඉන්න මන්ත්‍රීවරු කීප දෙනෙක් තියාගෙන ආරක්ෂක කවුන්සලයක් ලෝකේ මොන රටේද කරන්නේ? දැන් මෙතන විරුද්ධ පක්ෂෙත් නෙමෙයි, විරුද්ධ පක්ෂයේ තියෙන්නේ පොදු ජන පෙරමුණ, අර පොහොට්ටුවේ පක්ෂනේ. ඒකෙත් නෙමෙයි, ජනාධිපතිතුමා නියෝජනය කරන තුන්වැනි බලවේගය වගේ තියෙන පක්ෂයේ කට්ටිය ඉන්නවා ආරක්ෂක කවුන්සලයේ මන්ත්‍රීවරු. එතකොට ඒකෙම තියෙන ආරක්ෂක කවුන්සලයේ කියන එක අවතක්සේරු කරලා, ඒකේ තියෙන වටිනාකම නැති කරලා, විරුද්ධ පක්ෂය ආරක්ෂක කවුන්සලයේ ඉන්නවා කියන්නේ රජයේ කට්ටිය නැතුව මේක ආරක්ෂක කවුන්සලයක් නෙමෙයි. එහෙනම් මේ රටේ ආරක්ෂක කවුන්සලයක් තිබිලා නැහැ මාස 6කට. විරුද්ධ පක්ෂය අයත් එක්ක ආරක්ෂාවට අදාළ දේවල් කතා කරන්න බෑ. ඒවා රහස්‍යගත දේවල්. ඒවා හැමෝන්ටම ඇවිල්ලා අහන් ඉන්න පුළුවන් දේවල් නෙමෙයි. අඩු ගානේ පියන් කෙනෙකුටවත් ඒ වෙලාවට එතන ඉන්න දෙන්නේ නැහැ ඒ සාකච්ඡා. නමුත් මෙතන විරුද්ධ පක්ෂේ, ඒ කියන්නේ රජයක් පෙරලන්න උත්සාහ කරන විරුද්ධ පක්ෂේ, ඒ කට්ටිය ඉන්නවා ආරක්ෂක කවුන්සලයේ. එතකොට ජනාධිපතිට මේක තේරුන්නේ නැද්ද? ජනාධිපති කෙනෙක් කියන්නේ කොච්චර වගකීමක් ඇතුව රටේ සම්ප්‍රදායවලට, රටේ නීතියට ව්‍යවස්ථානුකූල දේවල් ආරක්ෂාවට අදාළ කරුණු කාරණා සියල්ලටම ගරු කරලානේ වැඩ කරන්න ඕනේ. ඒ සියල්ල අමතක කරලා ආරක්ෂක කවුන්සලයේ කියලා නිකන් මේ මචංගල ටිකක් දාගෙන, හිතවත්තු ටිකක්, හෙන්ජයිහල ටිකක් දාගෙන කචබච ගන්නවා නම් ඒක ආරක්ෂක කවුන්සලයක් නෙවෙයි. එතකොට මේ රටේ ආරක්ෂක කවුන්සලයක් තිබිලා නැහැ පහුගිය මාස 6ේම. මාස 6ක් කියන්නේ දීර්ඝ කාලයක්. දැන් මේ ප්‍රහාරය ගැන මීට මාස 6කට ඉස්සෙල්ලා ඉඳලා මේවා හරියට ක්‍රියාත්මක වුණා නම්, ඊට කලින් වෙච්ච ගැන පොඩ්ඩක් අමතක කරමු. අඩුවන ඒ මාස 6 හරියට ක්‍රියාත්මක වුණා නම් මේ ප්‍රහාරය ගැන මීට වඩා යමක් ආරක්ෂක අංශවලට දැනුවත් වෙන්න ඉඩ තිබුණා. අනිවාර්යෙන් ප්‍රහාරයට ආසන්නව තිබුණ මාසයේදී අපි නිද්‍රාවකට වැටලා ඉඳලා තියෙනවා. ඇත්තටම දැන් මේ අන්තිම මාස 6 තමයි චෝදනාවක් නැගෙන්නේ අග්‍රාමාත්‍යතුමාටවත් ආරක්ෂක රාජ්‍යමැතිතුමාටවත් මේ ආරක්ෂක කවුන්සිලයට ආරාධනාවක්වත් ලැබුණේ නැහැ කියලා. මට ආරංචි පොලිස්පතිතුමාට එන්න කිව්වෙත් නැහැ කියලා. නැහැ කියලා. හැබැයි මා කියන්නේ ගරු මැතිතුමනේ වාකියතු නිලතර දරණ අගමැතිවරයෙක්, ආරක්ෂක රාජ්‍යමැතිවරයෙක්. එසේ ඌවාය කියන එක මෙතෙක්කල් සංවාසයේදීම සාධාරණද? නැහැ, ඒක අනිවාර්යයෙන්ම එතෙන්දී අඩුපාඩුවක් තියෙනවා. අගමැතිතුමාගේ සහ නියෝජ්‍ය ආරක්ෂක ඇමතිගේ පොලිස්පති සිටියේ නැත්නම් ඊතරම් ප්‍රශ්නයක් තියෙනවා. විශාල, මේවා විශාල ප්‍රශ්න. මේවා ඉතා දරුණු ඛේදවාචක. මේ රටක ආරක්ෂාවට විශාල මරු පහරක් ඇදිච්ච ස්ථාන මේවා. එතකොට මම පාර්ලිමේන්තුවේ කිව්වා අගමැති නිහඬව හිටියා නම් ඒක හරි නෑ. අගමැති ඒ ගැන ශබ්ද කළ යුතුව තිබුණා. මොකද අගමැති ජනතාවට බැඳිලා ඉන්නවා ඒ යුතුකම් ඉෂ්ට කරන්න. එතකොට යම් කිසි කෙනෙක් ජනාධිපති අගමැතිට යුතුකම් ඉෂ්ට කිරීමට අවස්ථාව දෙන්නේ නැත්නම් ඒක බාධාක් වෙලා තියෙනවා නම් අගමැති නිකන් ඉඳලා හරියන්නේ නැහැ නේ. ඊට පස්සේ නියෝජ්‍ය ආරක්ෂක ඇමතිත් එහෙමයි. දැන් අපි ජනතාවගේ මුදල් වලින් ඒගොල්ලන්ට අවශ්‍ය පහසුකම් ආදී සපයනවා. ඒ තනතුරු ඉන්නකොට ලැබෙන වරප්‍රසාද ආදී ලැබෙනවා. නමුත් ඒ තනතුරෙන් කරන්න අවශ්‍ය දේ කරන්නේ නැහැ. එතකොට ඒක සාධාරණ නැහැ. ඒක නීතියානුකූලත් නැහැ. ඒක වගකීම් කෙලින්ම හෝ වක්‍රව හෝ නඳුනුවත්කමින් හෝ පැහැරහැරීමක් ඉදර සිද්ධ වෙලා තියෙනවා. ඇත්තටම අපේ රටේ දැන් ගත්තාම විධායක ජනාධිපතිවරයා තමයි සේනාධිපති නායක හැටියට ක්‍රියා කරන ත්‍රිවිධ හමුදා වන්නේ. එතකොට ඔහුට ව්‍යවස්ථාවෙන් පැවරී තිබෙන අමාත්‍යාංශ, ආරක්ෂක අමාත්‍යාංශ, මහවැලි සංගලතර අමාත්‍යාංශ ආදී. ඒ වගේම ව්‍යවස්ථාවෙන් පිටත් ඔහු නීති හා මහජන සාම්‍ය අමාත්‍යාංශයේ පවරන් තිබෙනවා. දැන් ඇත්තටම ගරු මැතිතුමනි, මේ පසුගිය කාලයේ තුළ මේ බලය ජනාගහන සිටින ජනාධිපතිවරයා ඒගේ ක්‍රියාදාමය මෙතුමා කොහොමද විග්‍රහ කරන්නේ?
මෙතුමා ඇසිරලා තියෙන ආකාරය නම් දිගින් දිගටම අපට අනුමත කරන්න බෑ. ඒ ආකාරයේදී අපි දකින්නේ එතුමා හිතුමතේට සම්ප්‍රදායන් කඩ කරමින් ව්‍යවස්ථානුකූල දේවල් ව්‍යවස්ථාවත් පැත්තකට දාලා ව්‍යවස්ථාවටත් ගරු කරන්නේ නැතුව ක්‍රියා කරා. පහුගිය කාලේ අපි ඒවා ශ්‍රේෂ්ඨාධිකරණයටත් ගිහිල්ලා විසඳගත්තා. ඊට පස්සෙත් ඔය සිද්ධ වෙලා තියෙන දේවලුත් දින අර 51න් පස්සේ සිද්ධ වෙලා තියෙන දේවලුත් හරියට සිද්ධ වෙලා නැහැ. අපේ ආණ්ඩුවක් තියෙනවා, ජනතාව තෝරපු ආණ්ඩුවක් තියෙන එක්සත් ජාතික පක්ෂයට. ඒ පක්ෂයේ අගමැති කෙනෙක් ඉන්නවා, ලක්ෂ 5ක් ඡන්දගත් අගමැති කෙනෙක්. වැඩියෙන්ම ජනතාව මනාපය හම්බුන්නේ අගමැති, ඒ මැතිවරණේ. එහෙම ඉන්නකොට අපට අවශ්‍ය අමාත්‍ය මණ්ඩලය පත් කරගන්න බැරි නම් ඒකට ඇඟිලි ගහනවා නම් ජනාධිපති එයාගේ හිතේ තියෙන පුද්ගලික තරහවල් හින්දා, කෝන්තර හින්දා, එතකොට කොහොමද රජයක් සාර්ථකව ගෙනියන්නේ? ඇත්තටම ඇමති මණ්ඩලයක් තියාගරු මැතිමනේ සංස්ථාවක සභාපති කෙනෙක් පත් කරන්න තමයි මේ தත්ත්වය තුළ සමහර සමරදී. ඒකයි යාට තියෙන බලතලත් මම දකිනවා අයතාලෙස පාවිච්චි කරනවා. දැන් උදාහරණයක් ඇටියට රට ගැන හිතලා නෙවෙයි අමාත්‍ය අංශවල අමාත්‍ය මණ්ඩලවල ලේකම්ලා පත් කරේ. මම දන්නා වනජීවී අමාත්‍යාංශයට බුලේකන්තුමා ඉතාම කැපවීමෙන් මුළු රට පුරාම දුවදුව ඒ රාජකාරිය කරා. එයා එතනින් ඇදලා දැම්ම බුද්ධ ශාසන අමාත්‍යාංශයට. නමුත් එයා අවුරුද්දකට අවුරුද්දක් පුරාවට වනජීවී අමාත්‍යාංශයේ සීලුම දේ ඉතා පැහැදිලිව අධ්‍යයනය කළා තිබුණා. ඒ ලබාගත් දැනුම සම්භාරයෙන් එයාට ඉදිරියට යන්න තිබුණා. මේ ජනාධිපති හිතුමනාපයට කරපු ලේකම්වරු එහාට ඇද්දා මෙහාට ඇද්දා මම දැක්ක විදිහට ඒ හුඟාවක් ඇද්දේ රට ගැන හිතලා නෙවෙයි. ඒ අමාත්‍යාංශවල කාර්යක්ෂමභාවය වැඩි කරන්න නෙවෙයි. ඒක කරේ අමාත්‍යාංශවල ඇමතිවරුන්ට ප්‍රශ්නයක් ඇති කරලා ඇමතිවරුන්ගේ ගමන මන්දගාමී කරන්න. එතකොට ජනාධිපති කරන මේ දේවල් අනුමත කරන්න බෑ. මම නම් ඒවා දැක දැක නිහඬ වෙන්නේ නැහැ. මේ ආකාරයෙන් විශාල ක්ෂේත්‍රයක නොඑක් නොඑක් අංශ හරහා ජනාධිපති මේ රටේ ඉදිරි ගමනට බාධා කරනවා. ඒක තමයි මගේ මතය. ඒක හින්දා මේකට අපි ජනතාවම එකතු වෙලා, රටම එකතු වෙලා, ආණ්ඩුව එකතු වෙලා පිළියමක් සොයන්න වෙනවා. නැත්නම් ඉදිරියටත් මේ ක්‍රමය මෙහෙම ගියොතින් රට විශාල අගාධයකට වැටෙන්න පුළුවන්. ඒ වගේම මම කැමතියි දැන් අර ආරක්ෂක මණ්ඩලයේ සම්බන්ධ කතාව වෙනස එක වැදගත්ම එකක් අපේ රටේ ජාතික ආරක්ෂා සම්බන්ධයෙන්. දැන් අපි දැක්කා පුවත්පත් පවා මේ කාරණා වාර්තා කරලා තිබ්බා. මේ 21 වෙනිදා පාස් කිරීදා සිද්ධියෙන් පස්සේ අග්‍රාමාත්‍යවරයාට මාසයක් තිස්සේ ආරක්ෂක කවුන්සිලයට ආරාධනා නොකළත් ඔහු උත්සාහ කළා තිබෙනවා ජනාධිපතිවරයා විදේශගත වෙසිබෙන නිසා මේ ආරක්ෂක මණ්ඩලය සමාජික රැස් කරන්න. නමුත් එතෙන්ටවත් එන්න එක් වෙන්න මේ සමාජිකය කැමති වෙලා නැහැ. එහෙම පුළුමන් රටක ජාතික ආරක්ෂාව සම්බන්ධ බාහිර චරිත වලට හැසිරෙන්න, ඒ වගේ මේ හැසිරෙන්න ඒ වගේ චරිත වලට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මොකක්ද? අනිවාර්යයෙන්ම මොකද එදා දවසේ ජනාධිපතිතුමා ලංකාවට ආයේ රෑ 12ට. නමුත් ඊට කලින් එන්න අවස්ථා තිබුණා. මම පාර්ලිමේන්තුවේදී කිව්වා ඒක. ගුවන් යානා, ශ්‍රී ලංකන් ගුවන් යානා කීපයක්ම ආවා. ඒ වගේ නැතුව රෑ 12ට ආවා. ඒ කාලය තුල මෙව ආරක්ෂක අංශ වලට රටේ ඉන්න ප්‍රධානියා තමයි අගමැතිතුමා. ඒතකොට මේ අගමැතිතුමාට ආරක්ෂක අංශ එක්ක සාකච්ඡා කරන්නට අවස්ථාව ලබා නොදීමට එතුමා ක්‍රියා කරා අනිවාර්යයෙන්ම. ආරක්ෂක ප්‍රධානී නාවේ නැත්නම් ඒක හන්ද තමයි. ඒගොල්ලන්ට උපදෙස් දීලා ඇති අනිවාර්යයෙන්ම අගමැති කැඳෙව්වට කොයි වෙලාවකත් සහභාගී වෙන්න එපා කියලා. මම දැක්ක පුවත්පතක සඳහන් වෙලා තියෙන ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කළාම ජනාධිපතිවරයා විසින් ඒ ගැන විමර්ශනයක් කරනවා කියලා කියලා තිනවා කියලා. මම නැත්තම් ඒ වගේ දේවල් කිව්වට මම ඒව පිළිගන්නේ නැහැ. ඒක සාධාරණීකරණය කරන්න පුළුවන් කියලා. එහෙනම් විමර්ශනයක් කරන්න මොකද? එහෙනම් අගමැති ඉස්සරහා තියලා ඉවරලා මාධ්‍යත් ඉස්සරහා තියලා විමර්ශන කරන්න මොකටද? ඒ සිද්ධිය වුණානේ. වුණාගේ හැමෝම දන්නවනේ. ආ විමර්ශන මොනවද කරන්නේ? ජනාධිපතිට තීරණයක් අරගෙන මොකක් හරි පියවරක් ගන්න එහෙනම් තියෙන්නේ. ඒ ඔක්කොම බොරු කතා. නමුත් අනිත් පැත්තෙන් තමයි ජනාධිපති සිංගප්පූරුවේ ඉඳලා එවැනි භයානක අවස්ථාවක ආරක්ෂක ප්‍රධානීන්ට උපදෙස් දුන්නා නම් මෙහෙ ඉන්න අගමැතිට ළඟටවත් යන්න නොදී එහෙනම් ඉතින් මේ රටේ ජනාධිපති මන්දිර ජනාධිපති කාර්යාලය මෙහෙ තියෙන්න ඕනේ නැහනේ. ඒව හදන්න පුළුවන් සිංගප්පූරුවේ හෝටලයක හරි කොහේ හරි. ඉතින් එහෙ ඉඳගෙන ඊට පස්සේ අපේ රටේ ජනාධිපතිලට රටපාලනය කරන්න පුළුවන්. ඒක හන්දා මේවා අපි අනුමත කරන්නේ නැහැ. දැන් අනිත් පැත්තෙන් මේ සිද්ධිය වෙච්ච එක ගැන සොයා බලන්න විනිසුරු කමිටුවක් පත් කළා. කමිටුවේ ප්‍රධානියා ඉස්රාමික විනිසුරු කෙනෙක්. ඒ විනිසුරුවරයා අධිකරණයේ ඉඳෙද්දී එතුමාගේ රාජකාරිය හොඳට කරා. නමුත් ආරක්ෂාව ගැන එතුමා මොනවද දන්නේ? එතුමා නීතිය ගැන දන්නවා. දැන් අපේ ඉන්නවා ශ්‍රේෂ්ඨ අධිකරණයේ අගවිනිසුරු.
එතුමාට මේ ආරක්ෂක කවුන්සලයට එන්න කියන්නේ නැහනේ. ආරක්ෂා ගැන දැනුමක් එතුමාට තියෙනවා කියලා පිළිගන්නේ නැහනේ. එතුමා නීතිය ගැන විශාරදේ. ඒකන්ද විශ්‍රාමික විනිසුරු කෙනෙකුට පත් කරලා මේ ආරක්ෂක ප්‍රශ්නය මේ රටේ විශාලම ඇති වෙච්ච මෑත කාලේ ඇතුණ කේදවාචක මේ ගැන සොයන්නපත් කරනවා විනිසුරුවරේ. ඒකෙම තේරෙනවා මේ පත්කිරී විමර්ශන මේ ඔක්කොම නිකන් බොරු කතා. අර ජනතාව පාලනය කරගන්න හදනවා එක එක ටොෆි සිගරට් දීලා. ඒවෙන් ප්‍රයෝජනයක් නෑ මේ වෙලේ. ඇත්තටම අපි ගත්තොත් දැන් ඔබතුමාට 2009න් පස්සේ ඒ හිටපු පාලකයා විසින් අසාධාරණ ලක් කළා යුද්ධයේ ගෞරවයේ නිසාකාරයෙන් ඒක කාටද යන්නේ කියන කාරණාව මත ඔබතුමාගේ විග්‍රහයට අනුව. ඒ වගේම මේ මේ ජනාධිපතිවරයා ක්‍රියා කළ සම්මාකාරයක ප්‍රතිරූපයක් හදාගනී කියලා බියට. ඇත්තටම මේ සිද්ධියක් වුණාට පස්සේ ආර්ශය කවුසිය රැස් කරන අගමැතිවරයාට ඒ කරන අගමැතිවරයා උත්සාහ ගැනීමේදී ඒකට සහභාගී නොවෙන්න කියලා ඔබතුමාගේ හිට ජනාධිපතිවරයා කිව්වනම් ඒ කරන්නේ කවර අවශ්‍යතාවස්නාද? ඒ කියන්නේ ඒ ජනාධිපතිගේ දේශපාලන න්‍යාය පත්‍රයේ. මොකද මේ මොහොතේදී හරි අගමැති ඉදිරිපත් වෙලා අගමැතිගේ නායකත්වයක් රටේ ජනතාව දකී කියන බයටනේ. මේ ඛේදවාචකය වෙලා මුළු රටම කම්පා වෙලා ඉන්න වෙලෙත් කල්පනා කරන්නේ මේ මොහොතේ හරි අගමැති මෙතන ඉදිරියට ඇවිල්ලා දැන් යමක් කරලා හරෝ නොකර හරි නායකත්වයක් අරගෙන රටේ යම්කි තැනක් මෙයාට පිළිගැනීමක් ඒ කියන බයටනේ. එතකොට එහෙම කරන එක හරිද? ඒ කොච්චර පහත් වැඩක් හැටියද මම නම් දකින්නේ ඒ මානසිකත්වය හැම වැඩගෙන ඉතා පහත් වැඩක්. මොකද රටේ ජනතාව ගැන හිතලා නෙවෙයි නේවා කරන්නේ. දැන් උතන තියෙන ප්‍රශ්නේ තමයි ඉදිරියට එන මැතිවරණ ගැන හිතාගෙන තමයි හැමදේම කරන්නේ. එතකොට මේ රටේ ජනතාවට මේ ත්‍රස්තවාදයෙන් ගුටි කෑවත් කමන්නේ නැහැ. ජනතාව තව තවත් දුක් විඳත් කමන්නේ නැහැ. නිදහස නැති වුණත් කමන්නේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී නැති වුණත් කමන්නේ නැහැ. ඉදිරි මැතිවරණේ මට දිනා ගන්න පුළුවන් නම් ඒකට අවශ්‍ය පසුබිම හදා ගන්න පුළුවන් නම් මේ අවස්ථාවේ ඒක තමයි මගේ අරමුණ. මේක හරිද? එතකොට මේ රටේ ජනතාවගේ මම ඉල්ලා සිටිනවා මේ තත්ත්වය තේරුම් ගන්න. ජනතාවගේ ලේ සහ මලකඳන් උඩින් ගිහිල්ලා දේශපාලන චරිත වෙන්න හදන අය ඉන්නවනම් අනිවාර්යයෙන්ම ජනතාව ඒගොල්ල ප්‍රතික්ෂේප කරන්න. ඒ ජනතාවට තියෙන ආදරයට නෙමෙයි, ඒගොල්ලොන්ගේ සුඛ විහරණය තියෙන ආදරයට. මේක ජනතාව තේරුම් ගන්න ඕනේ. ජනතාව ඉතා බුද්ධියෙන් කටයුතු කරන්න ඕනේ. ඇත්තටම දැන් අපි කිව්වද මේ සිද්ධියෙන් පසුව අපේ ආරක්ෂකංශ ක්‍රියා කරපු ආකාරය සහ අද වෙනකොට මේ තත්ත්වය ක්‍රමනාකරණය කර තියෙන ආකාරය පිළිබඳව බොහොම සැහැමිරපත් වෙනවා. මේ ආරක්ෂකංශ සාමාන්‍යයෙන් පොදුවේ කරන දේවල් දැන් කෙරීගෙන යනවා. මතුපිට භෞතිකව කෙරිය යුතු සමහර දේවල් කෙරෙනවා. ඒකෙන් ජනතාවට යම්කිසි ආරක්ෂාවක් ලැබෙනවා. ඒ වගේම ජනතාවට එදිනෙදා ජීවිතයට විශාල අවහිරතාවයකුත් ඇති වෙනවා ඒ කටයුතු වලින්. එතකොට ඒක ආරක්ෂකංශ සාමාන්‍යයෙන් අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක් මේ අවස්ථාවේ හැටියට. ඒක තාවකාලික කිටිකාලීන පිළියමක්. නමුත් දීර්ඝකාලීනව මේ ප්‍රශ්නේ විසඳන්න නම් අපට අදාළ සංකල්ප අධ්‍යයනය කරලා නිසි සංකල්ප හදාගෙන ඒවා කරන්න පළපුරුද්ද තියෙන ප්‍රවීණ කට්ටිය වෙන්න ඕනේ. හැමෝන්ටම කරන්න බෑ. දේශපාලනේ අවුරුදු 40ක් කරා කියලා ඒවා කරන්න බෑ. ඒවට විශේෂඥ දැනුමක් පළපුරුද්දක් මේරු බව මෝරපු මිනිස්සු වෙන්න ඕනේ. ඒ වගේ අයට ඒවා කරන්න පුළුවන්. දැන් අමුදාපති කෙනෙක් වුණ ගමම්ම තිබුණට වඩා දැනුමක් මෝරපු බවක් මම ලබාගෙන තිබුණා හමුදාපති කාලය ඇතුළත. ඒ වගේ ඒක එක එක මට්ටමේ අයට එක එක විදිහට තියෙනවා. නමුත් මේ අවස්ථාවේ තමන් දකින්න සමහරු හදනවා නැවතත් දේශපාලන අරමුණු වලට යන්න හදනවා. මම හිටියනම් මේවා වෙන්නේ නැහැ, මම ආවති මේවා නවත්වනවා, ඒ වගේ කතා මම හිතන්නේ ජනතාවට මේ වෙලේ අදාළ නැහැ. බලේ රජයක් තියෙනවනේ, ඒ රජය තමයි මේකට මුහුණ දෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. විරුද්ධ පක්ෂය නෙමෙයි. ඉතින් ජනතාවට යුතුකම් ඉෂ්ට කරන්න ඕනේ මේ රජයද. ඒ රජයට ඒ වැඩේ කරන්න ජනාධිපති ඉඩ දෙන්න ඕනේ. එතකොට ඒ රජයට ජනතාව වෙනුවෙන් කැපකිරීම කරලා මේ වෙලේ ඉදිරියට එන්න ඉඩ දෙන්නේ නැත්නම් බාධක පමුණුවන ජනාධිපති, එවනම් ඒ ජනාධිපතිගේ හැසිරීම ගැන අපිට ප්‍රශ්නයක් තියෙනවා. අද විරුද්ධ පක්ෂයට මේ වෙලේ තියෙන රාජකාරී වාකීම තමයි මේ රජයට උදව් කරන්නේ. මේක පාවිච්චි කරලා රජය පෙරලා ගන්න හරි රජයේ ගෙදර ඇරලා ඒගොල්ලෝ පුටු වලට වාඩියන්න උත්සාහ කරන එක නෙමෙයි ඒගොල්ලෝ කරන්න ඕනේ. ඒගොල්ලෝ යුතුකම තමයි රජයට උදව් කරන එක. මේ ක්‍රියාමාර්ග හරියට සිද්ධ වුණොත් දේශපාලනඥයෝ මේ යුතුකම් ඉෂ්ට කරොත් මම හිතනවා ජනතාවගේ බලාපොරොත්තු ඉක්මනට ඉෂ්ට කරන්න පුළුවන් වෙයි. අතීතයේ ওই ප්‍රශ්න මේ රටේ තිබුණා.
දේශපාලනඥයෝ විතරක් නෙවෙයි සමහර හමුදා ප්‍රධානී ජනතාවට උත්කම් ඉෂ්ට කිරීමට වඩා තමාගේ ගමන ගැන හිතුවා. මම හිතන්නේ වර්තමානයේ ඉන්න හමුදා ප්‍රධානීන් හුඟක් අය දැන් සෑහෙන කාලයක් ඒ පුටුවල ඉඳලා තියෙනවා. ඒක හන්ද ඒගොල්ලෝ ওই පුටුවල හැමදාම කොහොමත් ඉන්න බෑ. කවදා හරි යන්න ඕනේ. ඒ කාලයක් ඒ පුටුවල හිටියම ඒගොල්ලෝගේ ලැබිය යුතු දේවල් ලැබිලා තියෙනවා. දැන් ඒගොල්ලෝ අනිවාර්යෙන් හිතන්න ඕනේ ජනතාව ගැන දේශපාලන ලක්ෂ්‍ය සතුටු කරන්න ක්‍රියා කර යුතු නෑ ඒගොල්ලෝ. මම කියන්නේ නෑ දේශපාලන ලක්ෂ්‍ය අමතක කළා හමුදා රජයක් ගේන්න කියලා. නමුත් දේශපාලන ලක්ෂ්‍යා අනිවාර්යෙන්ම උන්නේ හමුදා ප්‍රධානීන්ට වඩා උඩින් ඒ ගන්න තීරණ හමුදා ප්‍රධානීන්ට අනුගමනය කරන්න වෙනවා. නමුත් හමුදා ප්‍රධානීන් ජනතාව වෙනුවෙන් යුතුකම් ඉෂ්ට කරන්න ඕනේ. ඒක තමයි ප්‍රමුඛත්වය වෙන්න ඕනේ. අපි මේ සාකච්ඡා කරන වර්තමාන රටේ තත්ත්වය පිළිබඳව ෆීල් මාෂල් සරත් ෆොන්සේකා මැතිතුමා සමග අපි නැවත විරාමයක් ලබා ගන්නවා. මේ සම්බන්ධතාවයේ ප්‍රධාන පාලක මැදිරිය. ජාතික ආරක්ෂා පිළිබඳ රටේ අවධානය දිනාගත් අවස්ථාවක අප මේ සාකච්ඡා කරන්නේ ෆීල් මාෂල් සරත් ෆොන්සේකා මැතිතුමා සමග. කර මැතිතුමනි, දැන් අපේ ආර්ථික තත්ත්වය මේ ආකාරයෙන්ම පාත්තාගෙන අතරතුරේදී ඒ සඳහා අපි ගෝලීය ත්‍රස්තවාදයට මුහුණ දීමට අවශ්‍ය සැලසුම් ක්‍රියාත්මක කළ යුතු වගේම මේ අවස්ථාවේ ප්‍රහාරය එල්ලවීමත් එක්කම අපේ රටේ බහුවාර්ගික බහුජාතික රටක් හැටියට යම් සුළුතර යන කොට්ටාශයකට එරෙහිව යම් මතයක් ගොඩනැගෙන මේ ප්‍රහාරයත් එක්ක විශේෂයෙන්ම මුස්ලිම් ප්‍රජාව යම් භීතියකින් ඉන්න ස්වභාවයක් අපිට පේනවා. දැන් ඇත්තටම අපි ආරක්ෂක විධිවිධාන අරාකාරයෙන් ගන්න අතරේම මේ සමාජීය වශයෙන් මේ තියෙන අපේ සහයෝගීතාව අපේ රටක් හැටියට මේ ජාතීන් සහ ආගමිකයන් එක්කාසු කිරීමට යම් වැඩිවිල අවශ්‍යතාවය තිබෙනවා නේද කරමැතුමනි? ඔව්, අනිවාර්යයෙන්ම යම් කිසි ජන කොට්ටාශයක තරුණයෝ කීප දෙනෙක් නොමග ගිහිල්ලා හිටියට ඒකට ජන කොට්ටාශය වා කියන්න ඕනේ නැහැ. ඒ ජන කොට්ටාශය නෙමෙයි මුළු රටම එකතු වෙලා තමයි ඒ වරද නිවැරදි කරගන්න උත්සාහ කරන්න ඕනේ. එතකොට දැන් දකුණේ සිංහල තරුණයොත් නමග ගියපු වෙලාවල් තිබ්බනේ. ඒක හන්දා එතකොට සිංහල මුළු බහුතරයම මුළු රටේම ඉන්න සිංහල ජනතාව ඒකට වාකීම් බාර ගත්තේ නැහනේ. ඒක හන්දා නමුත් අපි දකිනවා සමහර දේශපාලනඥයෝ මෙතනදී බොරදිය මාළු බාන්න හදනවා. රජයේ ඉන්න සමහර මුස්ලිම් දේශපාලනඥයින්ට ඇඟිල්ල දික් කරන්න හදනවා. ඒවා කරලා මේ ප්‍රශ්න අවුල් කෙරෙන ඇරෙන්න මේ ප්‍රශ්නය ගොඩදා ගන්න මාර්ගයක් හදා ගන්න බෑ. ඒව හරහා කන්දා අනිවාර්ය මුස්ලිම් මම හිතනා මේ රටේ තියෙන සියලුම ජාතීන් ඉන්න එක තමයි හොඳ. සියලුම සිංහල මුස්ලිම් දෙමළ ඔක්කොටම ඉතා හොඳ අතීතයක් තියෙනවා, ඉතිහාසයක් තියෙනවා, ඒ වගේම ඉතා සුන්දර සංස්කෘතියක් තියෙනවා ඔක්කොටම. ඒක හන්දා අපි සියලු දෙනාම සමගියෙන් ඉන්න ඕනේ මේ රට හදන්න. සමහර අයගේ මතය තිබුණා පහුගිය කාලේ, සමහර අය මතය ප්‍රකාශ කරන්න ගත්තා මේක මුස්ලිම් ජාතිය භයානකයි. ඒ වගේ මත ඇතිකරන එකත් අන්තිමේදී මේ අපේ සමගියට රටේ ඉදිරි ගමනට හානි කරයි. ඒක නම් මම ඒවා පිළිගන්නේ. අනිවාර්යයෙන්ම එහෙම ප්‍රශ්න තියෙනවා නම් ආගමික නායකයන් රජයේ ඉන්න සියලුම ජාතීන් නියෝජනය කරන අය ඉන්න ඒගොල්ලෝ එකතු වෙලා ඒ ප්‍රශ්න විසඳ ගන්න ඕනේ. නැතුව එක එක මට්ටමට ගිහිල්ලා ඒ ප්‍රශ්න විසඳන්න බෑ. එහෙම වුණොත් මේ රටේ ගහමරා ගන්න වෙනවා හැම එකටම. ඒවා නිසියානුකූලව තමයි ප්‍රශ්නයක් තියෙනවා නම් විසඳෙන්න ඕනේ හරි මාර්ගයෙන්. ඒක හින්දා මම හිතනවා අපි මේ වෙලාවේ මුස්ලිම් ජනතාව අනිවාර්යයෙන්ම දුෂ්කරතාවයකට පත් වෙලා ඉන්නවා. ඒ ජනතාවට අපි අපේ සුහදතාවේ අත දික් කළා. ඒ ජනතාව ගැන වැරදි හැඟීමක් ඇති කරගන්න නැතුව ඒ ජනතාවටත් ආරක්ෂාව දීලා ඒ වගේම නොමගගේ තරුණයින් හරි මාර්ගයට ගන්න පරක්කු නැහැ අපි තාම. මම හිතන විදියට මේවා වැරදි විදියට දේශපාලන වාසි සඳහා මේවා පාවිච්චි කරන්න පටන් ගන්න ගියොත් ඒ තරුණයින් තවත් වැරදි ඒගොල්ලෝ අතින් සිද්ධ වෙයි. වැරදි මගටම තල්ලු වෙනවා. ගන්ද ඒගොල්ලොත් හරි මාර්ගයට අරගෙන ඒකට අවශ්‍ය පරිසරය හදාගෙන ඒකට මුහුණ දෙන්න ඕනේ. ඒ කටයුතු කරන අතරම කරමැතුමනි, අපි දැක්කා ග්‍රාමාත්‍ය මතය ගැන යම් අදහසක් ඉදිරිපත් කළ තිබ්බා. මේ ජාත්‍යන්තර ත්‍රස්ත සංවිධානත් එක්ක සම්බන්ධ වෙන දේශීය තැනැත්තන් සම්බන්ධයෙන් පවතින නෛතික තත්ත්වයන් පිළිබඳ ඒක මගින් දැන් ලොකු හාහුවක් සමාජයේ ගිහින් තිබෙනවා. ඔහුගේ ඒ ප්‍රකාශත් එක්ක ඒතර යථාර්ථයේ ඒ වුණත් නැතුමා කියන්නේ දැන් මේ නීතිය ක්‍රියාත්මක කිරීමේදී අපිට අඩුපාඩු අපේ නීති සම්පාදනය තුළ තිබෙනවා කියලා. එවැනි අඩුපාඩු කළමනාකරණය කරන ඒ මම දැක්කවන්
අහුගේ දා අග්‍රාමාත්‍යම විශේෂ ප්‍රකාශ ක්‍රමයේ කියලා තිබුණා ඒ ප්‍රතිසත්ත්‍ය පනත ඉදිරිපත් කළා නමුත් ඒකටත් ලොකු විරෝධයක් ඒ දවස්වල මාධ්‍ය වලින් ආවා නමුත් ඒ සඳහා කමිටියක් පත් කළා ඒ කමිටිය තාමත් වාර්තා ඉදිරිපත් කළේ නැහැ ඒක මන්දගාමි ස්වරූපයෙන් ක්‍රියා කරන්නේ දැන් මෙන්න මේ වගේ අඩුපාඩු සකසා ගැනීම වැදගත්කම මොකක්ද ගරුමැතිතුමනි මේ අවස්ථාවේදී එවැනි දේවල් මන්දගාමිව කරන්න අවශ්‍ය නැහැ ඒකට ප්‍රමුඛත්වය දීලා දිවාරය වැඩ කළා හරි ඒ ප්‍රශ්න විසඳ ගන්න ඕනේ ඒවා ඇදගෙන යන්න බෑ දිගින් දිගට ජාත්‍යන්තරය සංවිධානයක් කියන ප්‍රශ්නය බැලුවොත් දැන් LTTE එකට ජාත්‍යන්තර සම්බන්ධතාව තිබුණේ නැද්ද LTTE එකට ශක්තිය දුන්නේ ජාත්‍යන්තරයේ ඉන්න සමහර ද්‍රවිඩ කණ්ඩායම් තමයි එතකොට LTTE එක ගිහිල්ලා ඉවරලා ඉන්දියාවේ අගමැතිතු ඝාතනය කරා එතකොට ජාත්‍යන්තරව ඒගොල්ලෝ ක්‍රියාත්මක වුණේ නැද්ද එතකොට ඒක මම හිතන්නේ ප්‍රශ්නයක් නෙමෙයි එවැනි දේවල් ප්‍රශ්න ගැන කියලා හිතුවොතින් අපිට මේ ප්‍රශ්න විසඳ ගන්න බැරි වෙනවා ජාත්‍යන්තර සංවිධානයක් හෝ රටේ සංවිධානයක් හෝ ප්‍රශ්නයට මුහුණ දෙන්නේ අපි නම් අපි ඒක විසඳ ගන්න ඕනේ අපිට නිදහසට කාරණා දෙන්න බෑ අනිවාර්යයෙන්ම දේශපාලනලක්ෂ්‍ය නිදහසට කාරණා දීමෙන් වළකින්න ඕනේ දැන් ඒ වයින් ජනතාවට වැඩක් නෑ ජනතාව බලාපොරොත්තු වෙන්නේ නිදා දේශපාලනලක්ෂ්‍ය දෙන්නේ නිදහසට කාරණා නෙමෙයි ජනතාවට ඕනේ මේ ප්‍රශ්නෙන් රට බේර ගන්න ඉතින් ඒක හන්දා අපි ඒක කොහොම හරි කරන්න ඕනේ මොන බාධක තිබුණත් අර යකාගෙන් හරි වැඩ ගන්න වෙනවා නම් වැඩ ගන්න වෙන වෙලාවක් මේක සෝහනේ ගෙවල් හදන්න වෙනවා නම් ඒවා හරි හදන්න වෙනවා මොන බාධක තිබුණත් මේ ප්‍රශ්නේ අනිවාර්යයෙන් මේ රටේ ජනතාව අපේ අනාගත પરම්පරාව වෙනුවෙන් දේශපාලන ಜಾති ભેද වලින් තොරව මේ ප්‍රශ්නේ විසඳන්න වෙනවා අතන මුතුමා කිව්වා යකාගෙන් වුණත් වැඩ ගන්න ඕනේ වැඩේ ගන්න අවශ්‍ය නම් කියලා දැන් අපි කිව්වොත් අපේ යුද්ධය සම්බන්ධව කතා කරද්දී මතුව සමාජයේ තියෙන මතයත් එක්ක මම කතා කරන්නේ මේ යුද්ධයේ ජයග්‍රහණය නිමුවන් කීප දෙනෙක්ගේ නම් කිව්වොත් එතන විධායක ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ මහත්මයාගේ නමත් ආරක්ෂක ලේකම්වරයා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ නමත් ඒ එක්කමතුමා ඇතුළු අනිත් අයගේ නමත් සඳහන් වෙනවා දැන් මේ අවස්ථාවේදී දෙබතුමාම කියනවා වැඩ ගන්න උන අවස්ථාවක් හරි හරි දැන් මේ මා සඳහන් කරන නාමයන්ගෙන් අපි මේ අවස්ථාවේ කොහොමද උන්ගේ සහය යොදාගත යුත්තේ ඒක අත්‍යවශ්‍යයිද නැත්නම් කොහොමද කළ යුත්තේ මෙමයිද ඒ වෙලාවේ අපි ඔක්කොම රජයේ හිටියේ ඒ කියපු නම් කියපු ඔක්කොම රජයේ හිටියේ ඒතකොට ඒ රජය කරා මිසක් ඒ වැඩේ විරුද්ධ පක්ෂ කරේ නැහනේ දැන් රජයක් තියෙනවා දැන් රජය මේ වැඩේ කරන්න ඕනේ ඒ වෙලේ රජයේ හිටපු අය ගෙනෙල්ලා ඉවරලා මේ රජය වැඩ කරන්න අවශ්‍ය නැහැ එහෙම හිතන්න ජනතාව එහෙම බලාපොරොත්තු වෙන්න ඕනෙත් නැහැ මේ රජයක් තියෙනවා ජනතාව තෝරගත් රජයක් ඒතකොට මේ රජයේ ඉන්න චරිතහරහා මේ වැඩේ කරන්න ඕනේ නැතුව විරුද්ධ පක්ෂයේ ඉන්න අය ඒගොල්ලෝ ආණ්ඩුව මාරු වුණොත් යම් කිසි දෙකේ ඒගොල්ලන්ට බලය ගියොත් ඒගොල්ලෝ එක් කරයි දැන් ඒ කියපු නම් වල හිටපු හැම එක්කෙනාම එකටම හැම වෙලේම ඉන්න ඕනේ කියලා අවශ්‍යතාවයකුත් මන් දකින්නේ නැහැ වගකීම් තියෙන අය වැඩ කරන්න ඕනේ මේ වෙලාවේ ඒ කියපු නම් තියෙන අය එකට හිටියා නමුත් දැන් වෙන වෙන තැන් වල ඉන්නවා ඉතින් එතකොට කොහොමත් රජයේ වගකීම විරුද්ධ පක්ෂයට පවරන්න බෑනේ ඒක කෙරෙන්නේ නැති වැඩක්නේ ඒක දේශපාලනය පැත්තෙන් බැලුවත් වැරදි සදාචාරය පැත්තෙන් බැලුවත් වැරදි වාකීම් පැත්තෙන් බැලුවත් වැරදි එකන්න මෙතනදී යම් යම් අය යම් යම් දේශපාලන අරමුණු ඉෂ්ට කරගන්න හදන එක වැරදි ආණ්ඩුවට වාකීම තියෙනවා ආණ්ඩුවේ ඉෂ්ට කරන්න ඕනේ එතකොට මේ රටේ ජනාධිපති ඒ යුතුකම ඉෂ්ට කරන්න ආණ්ඩුවට ශක්තියක් දෙන්න ඕනේ ආණ්ඩුවට ඉඩ දෙන්න ඕනේ එතකොට එහෙම නොකරනවා නම් එතකොට විශාල ප්‍රශ්නයක් තියෙනවා දැනට ඒ වගේ ප්‍රශ්නයකට අපි මුහුණ දීලා ඉන්නවා අර කිව්වේ සුසංයෝගයේ තනතුරු හැටියට ගත්තා ජනාධිපතිවරයා ආරක්ෂකලිකම්වරයා හමුදා ප්‍රධානීන් අගමැතිවරයා වුණත් සම්බන්ධ වෙලා මේකට ආ යුතුයි ආණ්ඩුව පිරිස් මේ අවස්ථාවේ දැන් අපි ගත්තා ජනාධිපතිවරයාගේ මේ කෙටි කාලය තුළ අපි දකිනවා ජනාධිපතිවරයාත් එක්ක ළඟින් වැඩ කරන කට්ටිය ප්‍රශ්නවලට ලක් වෙලා තිබෙනවා සමහර කට්ටිය අල්ලස් දැලේ පැටලා ඉන්නවා ජනාධිපතිවරයාගේ දුර කාලයත් එක්ක බලද්දී පෙර අයට වඩා ජනාධිපති ලේකම්වරු මාරු වෙලා තියෙනවා. එතුමා ආරක්ෂක අමාත්‍ය හැටියට ක්‍රියා කරද්දී ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරු කීප දෙනෙක් මාරු වෙලා තියෙනවා. දැන් ඊයේ පෙරේදත් මේ සිද්ධියත් එක්කම අස්සල් සිද්ධ වුණා එම්.එස්. ප්‍රනාන්දු මහත්මයාට. දැන් මම කියන්නේ ඒ වගේ එකට කාලයක් තිස්සේ වැඩ කරන නොහැකි ස්වභාවයක් අපිට විධායක ජනාධිපතිතුමත් එක්ක වැඩ කිරීමේ නොහැකි ස්වභාවයක් බැලුව බැලමට පේනවා. ඔබතුමා විශ්වාස කරනවාද මේ වගේ නායකයෙක් යටතේ අර වගේ සංයෝගයක් නැවත ඇති වෙවි කියලා? ඔයක ප්‍රශ්නය ඒක විශාල ප්‍රශ්නයක් දැන් හතරවෙනි ආරක්ෂක ලේකම්වරුත් ගියා ඊළඟට පස්වෙනි එනවා පස්වෙනියට කොච්චර අවශ්‍යතියිද කියලා අපි දන්නේ
මං හිතන්නේ දැන් ওই තනතුරු බාර ගන්නත් කට්ටිය අදිමදි කරයි. ජනාධිපති ලේකම්ලා දැන් ඉන්නේ තුන්වෙනියා. පුද්ගලික ලේකම්ලත් මං ඉන්න හිතන්නේ තුන්වෙනියට නැත්නම් හතරවෙනියා විතර වෙන්නේ නැහැ. ඒ වගේ ප්‍රශ්නයක් තියෙනවා. අනිවාර්යයෙන්ම ජනාධිපතිගේ ආකල්ප වෙනස් වෙන්න ඕනේ. ඒව නැතුව එයාට මේ රට ගෙනියන්න බෑ. මේ ආණ්ඩුව අගමැති එයාගේ ආකල්ප ඉවසාගෙන හිටියා අවුරුදු 3ක් පමණ. රටේ සමගියක් තියෙන්න ඕන කියන නිසා නමුත් එයා සීමාව පැනලා ආණ්ඩුවත් ඉසුරවලා අගමැතිත් එලවලා වැඩ කරන්න ගියන් පස්සේ තමයි අපි ටිකක් හරි ප්‍රතිචාර දැක්ුවේ. නමුත් මින් ඉදිරියට මම හිතන්නේ ජනාධිපතිට කෙටි කාලයයි තියෙන්නේ. එක්සත් ජාතික පාක්ෂිකයෝ නම් මං හිතන්නේ එයාට ආයි ආශිර්වාද කරයි කියලා අයපුකේ වාඩි වෙන්න අනිවාර්යයෙන් මේක සිද්ධ වෙන්නේ. ඒක හන්දම හිතනවා මේ ටික කාලේ හරි එතුමාගේ වැරදි නිවැරදි කරගෙන එතුමා රටේ ජනතාව වෙනුවෙන් යුතුකම ඉෂ්ට කරන්න උත්සාහ කරොත් අඩු ගානේ එතුමා යන දවසට යම් කිසි ගෞරවයක් ඇතුව යන්න පුළුවන් වෙයි. නැත්නම් එතුමා ගැන මේ අවස්ථාවේ අපි ඉන්නේ කලකිරීමෙන්, රජේ ඉන්නේ කලකිරීමෙන්, මම දන්නවා එතුමා ওই පුටුවේ වාඩි කරගෙන ඡන්දය දුන්න සියලුම දෙනා ඉන්නේ කලකිරීමෙන්. ඒ වගේ විශාල ප්‍රශ්නයක් තියෙනවා. ඒක හන්දා මේ ප්‍රශ්නෙට අන්තිමට බැටකන්නේ රටේ ජනතාව. ඒ වගේ ප්‍රතිඵල තමයි අපි මේ දැන් අත්විඳින්නේ, මුහුණ දෙන්නේ. මේ වැරදි නිවැරදි කරගෙන රටක් හැටියට අපට ඉදිරියට යන්න වෙනවා. මා තමයි සමග තවත් කරුණු කාරණා දැනනාමත් මේ සකච්ඡා ස්වභාවයේ ඉන්නසන බලාපොරොත්තු වෙනවා. නමුත් අපිට දැන් විරාමයක් ලබා සිද්ධ වෙලා තියෙනවා. දැන් සම්මන්ත්‍රණයේ ප්‍රධාන පරම දෙය. අද අපි විශේෂ ජනරල් සංවාදයේ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහත්මයා සමග යපවත් වන රටේ වර්තමාන තත්ත්වය පිළිබඳවයි මෙහිදී සාකච්ඡා කරන්නේ. ඇත්තටම ආරක්ෂාව බාර නැත්නම් නීති හා සාමය බාර විශයක් ඔබතුමාට බාර දුන්නොත් ඔබතුමාට විශ්වාසයක් තිබෙනවද මේ පවතින අනාරක්ෂිත ස්වභාවය නැති කරන්න හැකියා තිබෙනවද? එස්දා අවශ්‍ය පරිසරයේ නැත්නම් නිලධාරීන්ගේ මේ අවශ්‍යතා ඉෂ්ට වෙලා තිබෙනවද? දේශපාලන ශක්තිය තිබෙනවා කියන කාරණා පිළිබඳව ඔබතුමාට තියෙන විශ්වාසය කොහොමද කරන්නේ? අනිවාර්යයෙන්ම ජේ.ආර්. ජයවර්ධන මහත්මයාගේ රජ කාලයේ එතුමා ආරක්ෂක ඇමති හැටියට හිටියා. නමුත් ජාතික ආරක්ෂක ඇමති කියලා ලලිත් ඇතුළමුදලි ගරු ඇමතිතුමා පත් කරා. ඉතින් ඒ වගේ ක්‍රියාදාමයකට මම හිතනවා රට යා යුතුයි කියලා. මොකද ජනාධිපතිගේ පක්ෂය ඉන්නේ දැන් විරුද්ධ පක්ෂය. ඒතර ආණ්ඩුව තියෙන එක්සත් ජාතික පක්ෂයට. එවනම් එක්සත් ජාතික පක්ෂයට යම්කිසි බලයක් තියෙන්න ඕනේ රටේ ආරක්ෂාව වෙනුවෙන් වැඩ කරන්න. එහෙම නැත්නම් ඒක මේ ගැළපෙන්නේ නැති සංයෝගයක් වෙලා තියෙන්නේ. පොඩි මැනලුමක් වෙලා තියෙන්නේ. ඒකෙන්ද අනිවාර්යෙන් ජාතික ආරක්ෂක ඇමති කෙනෙක් පත් කිරීමේ අවශ්‍යතාවය රටේ තියෙනවා. එතකොට ඒක පත් කරනකොට එතුමා ඇඟිලි ගහන්න හොඳ නැහැ. එතුමාට හිතවත් කෙනෙක්, එතුමාට භක්තිය තියෙන කෙනෙක් තෝරන්න. රාජකාරිය කරන්න පුළුවන් කෙනෙක් එක්සත් ජාතික පක්ෂය තීරණය කරන්න ඕනේ. මම හිතනවා ඉතින් ආරක්ෂක අංශ පැත්තෙන් වැඩිම පළපුරුද්දක් තියෙන්නේ, වැඩිම දැනුමක් තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ. අනිවාර්යයෙන්ම මේ මොහොත වෙනකොට එක්සත් ජාතික පක්ෂය නියෝජිතයන් අතරේ මට වෙන්න ඕනේ කියලා මම හිතනවා. මොකද අනිත් අයට එහෙම පසුබිමක් නැහැ. ඒකන්ද එක්සත් ජාතික පක්ෂය තීරණය කරන්න ඕනේ මොකද්ද කරන්න ඕනේ කියලා. ජනාධිපති ඒකට ආශිර්වාද කරන්න ඕනේ. ජනාධිපතිගේ කුහක අරමුණු තියාගෙන මේ වැඩේ කවදාවත් කරන්න බෑ. ජනාධිපති රට ගැන හිතන්න ඕනේ. මේ රටේ ජනතාව මේ ගැන බලාගෙන ඉන්නවා. ජනාධිපති එහෙම වැඩ කරන්නේ නැත්නම් අපේ ජනාධිපති විරුද්ධව නැගී සිටින්න වෙනවා. මේ රටේ ජනතාවත් පාට පක්ෂ ભેදයකින් තොරව ජනාධිපති විරුද්ධව නැගී සිටින්න වෙනවා මේ රටේ ජනතාවට. මොකද මේ ප්‍රශ්නේ දිගින් බැටකන්නේ රටේ ජනතාව. මේ රටේ අනාගත දරු පරපුර. අපේ දරුවෝ ඉන්නවා 2009 ඉපදිච්ච දරුවෝ යුද්ධයක් දැක්කේ නැහැ. දැන් ඒ දරුවන්ට අවුරුදු 10ක් වයස වෙනකොට යුද්ධයකට මූණ දෙන්න සිද්ධ වුණා. එතකොට මේ දෙමාපියන්ට, මේ දරුවන්ට ඒගොල්ලන්ගේ අනාගතේ ගොඩනගා ගන්න. ඒක හන්දා මේ රටේ ජනතාව මේ වෙනුවෙන් නැගිටින්න ඕන වෙලාවක්. පාට පක්ෂ ભેදය අමතක කරලා රටේ ජනතාව නැගිටින්න කියලා මම ඉල්ලා සිටිනවා. මේ සංයෝගය රටට හිතවාදීව සංයෝගය හදාගන්න, මේ යාන්ත්‍රණය හදාගන්න ජනතාවගෙත් කැපීමක් තියෙන්න ඕනේ කියලා මම දකිනවා. ඇත්තටම අපි කිව්වොත් ඇමතිවරයෙක් වුණත් ක්‍රියාකල යුත්තේ යම් නීතියට බැඳිලා යම් ඔහුටත් තියෙන බලතල ප්‍රකාරයක්. ඇත්තම ගැටුම අකලින්ම මේ දෙය මෙතනම හුඟුවා. ඇත්තම
දේශපාලනයේ ඉන්න විදිය උත්සාහ කිහිතන්නේ ඔබතුමා සාමාන්‍ය යුද්ධයක් නිමා කළ රියන් හමුදා සම්පතියෙක්. එන ඔබතුම දැඩි ස්වරූපයෙන් යමහත්‍යංශ මෙහෙවයි ආදී වශයෙන් තමයි සමාජ මතයේ තියෙන මෙහෙම එක එක ලොකු ලොකු තැන්වල හිතනවා කියලා. දැන් ඇත්තටම ඇමතිවරයෙක් වුණත් කවුරු වුණත් නීතිර අනුගමනය ක්‍රියා කරන්නේ එහෙම ඔබතුමා ඇමතිකම දුන්නොත් නිකන් අර පාලනයකින් තොරව ක්‍රියා කරයි ආදී වශයෙන් නැත්ත කතාව එහෙම. එහෙම තත්ත්ව ඇති වෙද්දී කරන්නේ ඔබතුමා යටතේ. මෙහෙමයි දැන් ලක්ෂ දෙක හමුදාවට අණ දෙනකොට මම හිතුවක් අර විදිහට වැඩ කරන කෙනෙක් නම් මට මේ රටේ ඕන දෙයක් කරන්න තිබුණා. මට මේ රටේ පාලනය මගේ අතට ගන්න තිබුණා පැය 24ක් ඇතුළත. නමුත් අපි නීතියට සදාචාරයට ගරු කළා තමයි වැඩ කරේ. අපි වැරදි කරේ නැහනේ. එක චෝදනාවක්වත් ආවේ නැහනේ අපට විරුද්ධව. ඒ ලක්ෂ දෙකේ හමුදාවකට අපි අණ දෙනකොට ඒක හන්දා බලය සහ බලය පාවිච්චි කිරීම කියන එක මට අලුත් දෙයක් නෙමෙයි. සමහරුන්ට ඔය එක එක තර්ක ගේන්නේ ඒ කුහක දේශපාලන ന്യാයපත්‍රවල ඉන්න කට්ටිය. ඉතින් රටේ ජනතාවට ඕන නම් මේ ප්‍රශ්නේ විසඳ ගන්න එක ප්‍රශ්නයක් විසඳලා දුන්නා නම් මම එතකොට ජනතාව තීරණය කරන්න ඕනේ මේ ප්‍රශ්නේ විසඳ ගන්න ඕනේද නැත්නම් ඒගොල්ලොන්ට හිතවාදී දේශපාලනඥයෝගේ ඒගොල්ලොන්ට අවශ්‍ය ප්‍රතිරූප හදා දීම හෝ ඒගොල්ලොන්ට අවශ්‍ය තනතුරු බල තණ්හාව ලබා දීමද අවශ්‍ය නැත්නම් මේ ප්‍රශ්නේ විසඳා ගැනීමද කියලා මාධ්‍යය වුණත් ඒ කාලේ මාධ්‍ය හැමදාම අවුරුද්දට පාරක් මයගෙදරට ඇවිල්ලා හොඳට කාලබීලා යනවා මේ රටේ සියලුම මාධ්‍යවේදීන් මම හමුදා පතිකාලේ අපි ඉතාල සුහද වැඩ කරා. එතකොට නමුත් ඇත්තට මේ රටේ තියෙන ওই ප්‍රශ්න ඇති කිරීමට මම විරුද්ධ පක්ෂයට විතරක් චෝදනා කරන්නේ නැහැ. අපේ ආණ්ඩුවේ ඉන්න කුහක තියමතුරු ටික දෙනෙක් ඉන්නා ඒගොල්ලන්ට විතරක් චෝදනා කරන්නේ නැහැ. ওই ප්‍රශ්න ඇති කිරීමේදී මාධ්‍යත් වාකීමක් ගන්න ඕනේ. මාධ්‍යත් අවංකව වැඩ කරනවා කියලා මම හිතන්නේ මාධ්‍යත් රට ගැන හිතලා වැඩ කරනවා කියලා මම හිතන්නේ නැහැ. මාධ්‍යත් සමහරවිට දේශපාලනඥයන්ට කඩේ යනවා. ඒවත් අනිවාර්යෙන් නවත්තන්න ඕනේ. එහෙම නැත්නම් මේ සියලුම දේ ජනතාව තේරුම් ගන්න ඕනේ කියන එකයි මම කියන්නේ. ජනතාව ඉතා විවෘතව බුද්ධිමත්ව මේවා බලන් ඉන්න මේ රට හරිතැනට යන්න ඒ යුතුකම් ඉෂ්ට කළ යුතු කට්ටිය රජය ජනාධිපති අගමැති ඇමති මණ්ඩලය අනිකුත් මහජන නියෝජිතයින් මාධ්‍ය මේ සියලු දෙනාම යුතුකම් ඉෂ්ට කරනවද නැද්ද කියලා ජනතාව බලාගෙන ඉන්න කියලා මම ජනතාවගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. මගේ අවසන් ප්‍රශ්නේ වෙන්නේ ගර්මත්මනේ දැන් මේ ප්‍රශ්නියත් එක්ක ලැබතුමාගේ මේ අදහස් දැක්කම ඇති කිව්වා සමහර නිරධාරීන් නෙමේ මෙතන ප්‍රශ්නේ තියෙන්නේ දේශපාලඥයන්ට කියලා. මේ සිද්ධියත් එක්ක විපක්ෂ දේශපාලන ධාරාවේ නායකයෝ කිව්වා මේ ප්‍රශ්නේ විසඳුම ඡන්දයක් කියන එක. ඒ වගේ මම දැක්කා වාර්තා කළ තිබ්බා අපේ ආරක්ෂක මාත්‍යාංශ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ප්‍රකාශ කළා යයි කියලා අන්තවාදයේ පරාජය කිරීම දිසා ඔහුත් ඉදිරියට එනවා කියලා. මේ ප්‍රකාශත් එක්ක ඇත්තට මේ දේශපාලන මනසක් තුළින් මේ කියන ආරක්ෂාවේ ප්‍රශ්න විසඳාගත හැකිද කරු මැතුමනි? මෙමය මේ ප්‍රශ්නේ විසඳන්න විපක්ෂයට බාර දෙන්න කියලා එහෙම ඉල්ලන එක වැරදි. මේ පක්ෂය රජයේ විසඳන්න ඕනේ. හැබැයි රජයේ අඩුපාඩු තියෙන තැන් මම කිව්වා. ඒ අඩුපාඩුව නිහතමානීව අවංකව රජය විසඳ ගන්න ඕනේ. රජය ඇතුළේ තියෙනවා නම් දේශපාලන කුහකත්වය ඉදිරියේදී ජයග්‍රහණ කරන්න ඕනේද නාම යෝජනා ලැබෙනවාද ඒවට නම් ප්‍රමුඛත්වය දෙන්න. එතකොට ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි එහෙම කුහකත්වයක් තියෙනවා නම් ඒ කුහකත්වය විපක්ෂයේ නැහැ කියලා අපිට කියන්න බෑ. ඔය විපක්ෂයේ සමහරු කියන ප්‍රකාශ අනුව මට පේන්නේ ඒ කුහකත්වය එතනක් තියෙනවා. එතකොට ජනතාව ඒකේ නොමගේ ආයුතු නැහැ. නමුත් ජනතාව අනිවාර්යෙන් රජයට බල කරන්න ඕනේ මේක හරියට ඉස්සලන්න කියලා. ජනතාව රජයට පිස්සු නටන්න දීලා ඉන්න අවශ්‍ය නැහැ. ජනතාව ඒ ජනතාවගේ තියෙන වටිනාකම ජනතාව තේරුම් ගන්න ඕනේ. ජනතාව පාටපක්ෂ ભેදේ අමතක කරන්න වෙච්ච වෙලාවක් මේක. ජනතාව ඒක අමතක කළා ජනතාව රජයට බල කරන්න ඕනේ හරි දේ කරන්න කියලා. ජනාධිපති හරි දේ කරන්නට කිරීමට හරි මාර්ගයකට මේක ගමන් කිරීමට බාධාවක් වෙනවා නම් ජනාධිපති විරුද්ධ ජනතාව නැගිටින්න වෙයි. එතකොට මේක දේශපාලන මැල්ලුමක් කරගෙන දේශපාලනඥයන්ගේ මතිමතාන්තර සහ දේශපාලනඥයන්ගේ සුඛ විහරණය තනතුරු බල තණ්හාව ඒවා කරා ගමන් කිරීමට අවස්ථාවක් නොවිය යුතු බව ජනතාවක බලා ගන්න ඕනේ. ඒ ජනතාව ඒක කරන්න ඕනේ. මොකද ලක්ෂ 200ක් වූ ජනතාව තමයි මේ ප්‍රශ්නේ විශාල වශයෙන් බැටකන්නේ. දේශපාලනඥයෝ බැටකන අඩුයි. කීප දෙනෙක් බැටකාවි. නමුත් අපට දැන්ටත් අර්ජන තියෙනවා. අතීතෙත් අපි දැක්කා ලලිත තුල මුදලි වගේ කට්ටියට ජීවිත පවා නැති වුණා.
ඒවට දේශපාලනඥයෝ වාකියන්න ඕනේ. ඔවුන්ට අවශ්‍ය ආරක්ෂාව ලබා නොදුන්න කට්ටිය. ඒ වගේ පරිසරයක් තියෙනවා මෙතන. ජනතාව ඉතා බුද්ධිමත්ව වැඩ කරන්න ඕනේ කියන මතේ මම ඉන්නවා. භවිෂ්‍යති කාර්යබහුල අවස්ථාවක අපි ආරාධනය පෙරදි මේ ජනහඬ විශේෂ සංවාද සමගතුමා සහභාගී වීම ගැන ඒ වගේම ඔබ හැම දිනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් අද මේ විශේෂ ජනහඬින් සමගන්නවා.